සම්මා සම්බුද්ධ සරණයි. අපි අතිශයින්ම කෘතඥතා පූර්කව, ඒ වචනේ වැදගත්, අතිශයින්ම කෘතඥතා පූර්කව බැතිස්ථිතින් ගෞරවයෙන් තථාගතයන් වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේ නිසා තම අපට මේ ලෝත්‍රාසුය දැනෙන්නේ. මා හිතුවා මා දුක් නිසා මේ සීල විසුද්ධිය ගැන අර්ථවිනීත සූත්‍රයේ ඒකට නොයා අප සතු සීලවන්ත භාවය මේවට භාවින් නිපම ආගමික දේවල් කියලා අපි බෞද්ධ නෙවි සිංහල නොවි මේක අපි අහමු. එතකොට අපිට යමක් තේරෙයි. සීලය නිසා අප පටිසෝතගාමි වෙන්න පටන් ගන්නවා. අපි දන්නවා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනකොට පටිසෝතගාමි ධර්මයක් කියලා මේක. පටිසෝතගාමින් නිපුණා. පටිසෝතගාමි කෙනෙකුට අබ්බ දන්නවා යන පැත්තටම යනව නෙවෙයි ඉහළ පැත්තට උඩහට යන්න ඕන. ඒකට සීලයෙන් තමයි ඒ පටිසෝතගාමි වෙන්න පටන් ගන්න. සීල සියල්ල හිතන් දෙපා දැනට වැටු. අරයාගේ සීල මෙයාගේ සීලත් නෙවෙයි දැන් හිතන්. මේ කතා කරන්න හිතන්ට ඕන ඔහුගේ සීලය ඔහු කොච්චරව කඩනවාද ඔහු කොච්චරව රකින්නවාද ඔහුගේ කයින් වචනෙන් කොච්චර දෙනෙකුට හිංසා කරනවාද කොච්චර දෙනෙකුට යහපස සම්සන්නේ ඔහුගේ කයින් වචනෙන් කරන දේවල් ලෝකයා ඉදිරියේමද කරන්නේ නැත්නම් තමනු තනියම ඉන්න කොටත් ඒ විදිහටම කෙරෙනවාද අනේ විදිහට බලමු අපි. තප සීලියගෙන සියලු දේම දන්න සාකච්ඡා කරලා තියෙනවා බොහෝ විට. මා දන්න හැටියට දෙවරක් මේ ගැන කතා කළා අපත් එක්කම. එතකොට එක එක අයට එක එක සීල කොටස් තියෙනවා. ඒවා එපා දැනට. දැන් මහායාන භික්ෂුවකට භික්ෂුණියකටම වැඩිපුරම සීල තියෙන්නේ පණ ප්‍රාතිමෝක්ෂී. මහායාන භික්ෂුවකට ඊට වැඩි තේරවාද භික්ෂුන්ට වඩා වැඩිපුර තියෙනවා. ඊට පස්සේ තේරවාද භික්ෂුණීන්ට මහා තේරවාද භික්ෂුන්ට වඩා තියෙනවා. එතකොට හැමෝම මේ ධර්ම මාර්ගය යමින් තේරවාද හෝ මහායාන හෝ තන්ත්‍රයානි හුඟක්ම තියෙනවා. තන්ත්‍රයානි භික්ෂුණීන්ට ගොඩාක්ම තියෙනවා. සමහර අය අකුරටම රකින්නයි ඉන්නවා. එතකොට මේ කතා කරන මේ පිරිසේ අප දැනට යාවිව පහකට බ්ලොක් වෙලාට කතා කරනකොට අතිශයින්ම කල්යාණ මිත්‍රු කිට්ටුවන්ත වෙන ඇත්වහන්නේ මට මේ ධර්ම මාර්ගයේ සුවේ විඳින්න බැරි මගේ සීලේ අඩුවක් තියෙනවාද කියලා බොහෝ විට අහනවා. සීලය දැන් පහක් තියෙනවනේ පහක් තියෙනවා. ඒ පහ නම් තියාගන්නම වෙනවා. ඔකෙන් වැඩිපුර කැඩෙන්න පුළුවන් 1/4. අනිත් තද්දටම තියාගන්න උත්සාහ ගත්තත් 1/4 කැඩෙන්න ඉඩ දෙනවා. ඒගොන පරිස්සම් වෙන්න ඕන. එතෙන්දී අපි හිතමු සීලයක් කැඩෙනවා කියලා. එතෙන්දී දැන් භික්ෂුන්ට නම් සමහර සීල කැඩෙනවා මහා සීල නෙවෙයි 4ක් තියෙන තේරවාද ඇත්තන්ට. ඒව නැතුව අනිත් ඒවා දේ එසනා සුද්ධියක් තියෙන අනිත් එක්කෙනෙකුට කියනවා. ඒ වගේම සාමාන්‍යයෙන්ද ඒ කල්යාණ මිත්‍රවට කියන්න පුළුවන් නැත්නම් තමන්ටම කියා ගන්න පුළුවන්. හරි අප හැමතිස්සෙම කියන්නේ තමන්ටම සත්‍ය කියා ගන්නද කියලා. මම මෙහෙම කෙනෙක් කියලා. ඒක දේශනා සුද්ධිය. තව කෙනෙකුට කියනවා ඒක. ඔය ථේරවාද ක්‍රමයට අවද්දේශනවා කියලා උකාසහම් බං දිවාසේ සහසීක වාක්‍යයක් කියලා මම මේ
අවසරයි භික්ෂුව මම මෙහෙම මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා කියනවා. ඉතින් ඔක්කොම කියන්නේ නමුත් අර චාරිත්‍ර අනුකූල කිල් කිල් ඉවර කරනවා. ඒක එක ක්‍රමයක්. එතකොට ඔයත් මොනවද කරන්න ඕනේ? අපි හිතම් කැඩුනායි කියලා මට මකුලෙත් පරන්ට සිද්ධ වෙනවා. ඔස්ලේ වගේ රට අනිත් අයව කරන රජෙට පින් දෙන්න ඕන. එතකොට මේ එහෙමනොත් එහෙම කියන්න ඕන. මේ චි දෙකක් පෝච්චනේ මල් පොඩි පැක් මේ විකි දෙකක් ගෙවල නැතුව අරගෙන ඇවිල්ලා ඉතින් ඒ වෙලාවම මගේ ළඟට ආව ඇවිල්ලා පුදුම විදිහට අඬා වැටලා පාපෝච්චාරණය කළා. මේ සුදු මහත්මිය කියන්න නම් එපා කිව්වා කාටවත් හැබැයි. නමුත් ඒක කිව්වට පස්සේ මං කිව්වා ඒක දැන් තමන්ගේ දරුවන් දෙන්නර දෙන්න එපා බුදුහාන් පූජා කරන්න කියලා. අපි ඒව අරගෙන ගිහලා බුදුහාන් පූජා කළා. මොකද ඇත්තේ වෙලා හිතුණා මේ මල් ටිකට ගණන වැඩි මං ඉච්චර දෙන්න ඕනේ මේ වගේ කෝටිපති ව්‍යාපාරිකයන්ට කියලා ඒක අරගෙන ගිහලා. අන්න ඒක දේශනා සුද්ධියක්. ඒක හොඳයි කියනව නෙවෙයි. නමුත් ඒකෙන් ඒ බර නැති වුණා ගිල්ට් ෆීලිං එක. ඊට පස්සේ සංවර සුද්ධි. සංවර සුද්ධි කියලා කියන්නේ ආය මං කරන්නේ නැහැ කියලා හිතා ගන්නවා. ඒ දෙවෙනි සුද්ධිය. ඊට පස්සේ තියෙන පරියෙට්ටි සුද්ධි කියලා එකක්. දැන් වක්කලෝට ආජීවයේ අපිරිසිදු වුණාම වෙන දේවල්. මම අන්ත හෙදවලද හම්බ කරන්නේ. හොර බුරු කරලද හම්බ කරන්නේ. සට කපට එකම් කළද හම්බ කරන්නේ. ලෝකෙන් පුදු පූජා ලබන්නට මං නොනිසි දේ කරනවාද කියනවාද කියලා හිතුණොත් ඒක අත්තරල වෙන විදිහකට ඒක යොමු කර ගන්නට ඕන. ආයෙත් කරන්නයි කියලා. වෙන පැත්තක් හොයා බලන්න ඕන. ඊට පස්සේ තියෙන පැත්තෙකන සුද්ධි කියන්නේ කල්පනා කරලා නුවණින් කල්පනා කරලා විශේෂයෙන් ඔය ආහාර පාන පාච රහම ඒකට ස්තුති කියන්න බැරිනොත් thank you කියන්න බැරිනොත් ඒ අනිත්‍යත් එක්ක කියන්න ඉගෙන ගන්න භික්ෂුන් විතරක් නෙවෙයි මේ ලෝකේ කෑමක් හම්බ වෙනකොට ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන. මගේ හොඳ ගුරුතුමෙක් කැමතිස්සම් කියන වෙන මොකුත් මන්ත්‍ර ඕනේ නැහැ. කෝටි ප්‍රකෝටි හැරයක් හැම දෙයකටම thank you කියන්න ඉගෙන ගත්තොත් සත්‍ය අවබෝධයේ මාර්ගයට වැටෙනවා කියලා. ඒක හොඳ කතා. ඒකට ඔය අපි හිතින් යමක් කරනොත් එහෙම ඒක ඔය අවංකවම ඒ හතරට එන්න කොහොම හරි. ඊළඟට අප දන්නවා අප ඉගෙනගෙන තියෙනවානේ සීල හතරක් කියලා. ඒවද දන්නා පාතිමොක්ෂ සංවර සීලය කියලා කියන්නේ අපි අපිට දැන් තියෙන ඔය අතු පාවිච්චි කරන පහ. අදිස්ථාන පූර්ක සමාදන් වෙනවා මේ පහ බාර ගන්නවා කියලා. හැබැයි ආධ්‍යාත්මික මාර්ගයේ තෙන්ටෝන නම් හොඳටම අර ආජීවස්තමක සීලයක් දක්වා පුල් කරගත්තොත් හොඳයි. එතකොට ලොකු රැකවරණයක් තියෙනවා. වර්තමාන හැදෙත් ඒක කරන්න පුළුවන් අපිට. බැරි නෑ. ඔය තුන්ගේ පරිසරයන්. දෙවෙනි සීලය ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීල අපි දන්නවා ඒක ස්පර්ධාවෙන් බුදුහාරු මට කිව්වා මම බාර ගන්නවා. ඒක තර්ක කරන්නේ නැහැ දැන්. බුදුහාරු මට මෙන්න මෙහෙම කියලා කියනවා මම ඒක පිළිගන්නවා කියලා. එතකොට ඉන්ද්‍රිය සංවරේ සතිය. ඉන්ද්‍රිය සංවරේ තමයි සීල් බිඳගෙන යන්න, ඉවුරු කඩාගෙන යන්න නැතුව ඉඳ උදව් කරන දේ. ඒ නිසා රූපවාහිනියෙන් ඉන්ටර්නෙට් එකෙන් පරිස්සම් වෙන්න ඕන. ඔය කොනිටන තැන් කැඩෙන තැන් තියෙනවා. ඒ වගේ තමයි කැඩෙන්නේ. ඒ මාර්කටින් අවතීර්ණ වෙන්න බැරි ආධ්‍යාත්මික සුවය හරියට එන්නේ නැති පැටියෝවා. ඒවට යමුනහම එන්නේ අපෝ ලොකු ගිල්ටි ෆීලින්ස් ඇති වෙනවා. අයියෝ මම මෙහෙම කෙනෙක් මෙහෙම කළා නේද කියලා. හැබැයි තේරෙන්නේ කොහොඳයි? අබ්බමත්තම් කයති කියලා චූටි වර්ධ සාල වරදක් ලෙස තේරෙන්නේ හොඳ කස්තින. ඒ හොඳ සතිය නිසා. ඒතු ඉන්ද්‍රිය සංවරයේ සිහිය
සතියෙන් සම්පාදනය කරන්න ඕන. අපි පසුංගක් කතා කරමු. ආජීව පාරිශුද්ධි අපි අහලා තියෙනවානේ එක එක්කෙනාට එක එක් ක්‍රමයකට. ගෞරව කීර්ති ප්‍රශංසා ලබන්නට කරන්නේ නැහැ අනවශ්‍ය දේ. නැත්තම් මුදල් බැංකු ගිණුම් වැඩි ලොක් කරගන්නත් මේ මුදල් මේ ආරක්ෂාවක් ෆයිනන්ෂල් සිකියුරිටි එකක් ලබන්නට ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ පච්චේ සංසිත සීල කියලා කියන්නේ ප්‍රතිවේක්ෂා කරනවා කියලා පාවිච්චි කරන දේ. දැන් හොකට ඇඳුම් අඳිනවා, කෑම කනවා, බෙහෙත් හේත් ගන්නවා, ගියක් තියෙනවා. ඉතින් ඒ එක ඒකෙදි පව අපි හිතුව ඇඳුමක් ගන්නකොට ඒක ඉන්දියාවදල තියෙන නැත්නම් බංග්ලාදේශි. ඒ ඇත්තන්ට පින් දෙන්න පුළුවන්. තමන් හම්බ කළ තම ගත්තේ වුණාට පටියක් ගන්න නැත්නම් සපත්තු ගන්නවා. ඉත හරකෙක්ගේ හමක් නේ ඒක. නැත්නම් මුවෙක්ගේ හමක් නේ. හෑන්ඩ් බෑග් එකක්. ඒක හමක් නිකයි. ඒ සත් ඒක මම දන්න කෙනෙක් කියන බූට්ස් දාන්න යාට වෙන දාන්නෙම නැහැ. බූට්ස් එක ඉඹිනවා සමහරට මේ සතා සුවපත් වෙනවා කියලා. ඒක මම කියන්නේ එහෙම කරන්න කියලා. ඒ තරම් එයා කෘතඥතාව පුරු කියනවා. ඒක හොඳ දෙයක්. අර මම කිය ඒක අර thank you කියන්නේ කීවේකයි ස්තුතිවන්තෙන් මුළු ලෝකයට. මේකත් ණය නෑ අපි. ඉතින් ඒ වගේ දේවල් පුරුදු වෙනවා. ඒත් පාතිමෝක්ෂ සංවර සීල කියන තමන්ට තියෙන පාසිල් පද විරමණී සීල කියන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරයේ ආජීව පාරිශුද්ධියේ ප්‍රතිසන්නිෂ්ඨ සීලය. ඔය ඔක්කොම කළාම මොකද්ද වෙන්නේ? දැන් මේ අපිට අත්දකින්න පුළුවන් ද අපි භාවනාවට වාදනා මට චෝදනා කරන අහා මේකේ තෙන්ද බැරි මට මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. හැබැයි ඒක දකින්නම ඕන එතෙන්දි. විපස්සනාවෙන් දැක්කම දකින කල ඒක පැසවෙනතුලි. පැසවෙනවා කියන්නේ මේ වචනේ සැර වැඩි වගේ ඒක තමන්ට තේරෙන ගැටියක් තියෙන කොනිටන ගැටියක් තියෙන. ඒ විපස්සනාවෙන් දැක්ක ගම නැත්තම් තමන්ම තමන් දැක්ක ගමන් කැඩපතෙන් දකින්නවා වගේ. හයි විපස්සනාවෙන් කියවේ ආහා මේක තියෙනව නේද බලාගට කියලා. එක පාටක සුද්ධ වෙල යන එහෙම එකක් තියෙනවා. ඔය හැම එකක්ම කරනකොට දැන් වාක්‍යයක් කියන්නේ සුවදායක මනසක් ලැබෙන්නේ නැහැ සීල විසුද්ධිය නැත්තම් කියන අදහසට එන්නේ නිසා මේ කියා. ඔය හැම එකම ඩිංගෙ කළහම අද මේ ඩිංගෙ හෙට මේ ඩිංග මං උදේ මේ මෙහෙම හිතුවහම වෙන්නේ අපිට මතකද අපි ඉගෙන ගත්ත අර සබ්බාසසු දේවි අර සංවරා පහතබ්බ පටිසේවනා පහතබ්බ අදිවාසනා පරිවර්ජනා විනෝදනා පහතබ්බ කියන ඔක්කොම ටික එකට මිශ්‍ර වෙලා යනවා. ඇත්තම භාවනා පහතබ්බ එකක් තියෙනවා ධම්ම විචිත සම්බන්ධ වෙන නිසා. එකට එක සම්බන්ධ වෙන බව මතක තියාගන්න. නැත්නම් සීල ඉදර වුණාම මේකට යනවා කියන අදහස තියාගන්න එපා පරිපලක් වගේ. ඒක යන්තම් පසුබිමේ තියාගන්න. අපි සූත්‍රයක් සාකච්ඡා කරමු. තව එකක් කියන්න ඕන මං අතිශයින්ම ගෞරව කරන ගුරුතුමේ මටම කියපු දෙයක් තියෙනවා. ඒකම ඉංග්‍රීසියෙන් කිය command mind කියනවා. මනසට තද බලසම ආඥාවක් දෙන්න කියනවා. Regulate the conduct. තමන් රසට ඕන හැටියට නෙවෙයි. තමන්ගේ නිබ්බානය සඳහා අවශ්‍ය විදිහට. දැන් සීල් රකින්න ඕනේ අපි නිබ්බානයට මුරුම වෙන විදිහට. අවසාන අනුපාදා පරිනිබ්බාන හිතේ තියාගන්න ඕනේ. මගේ මනස කැළඹෙන්නේ මේ නිසායි කියලා. ඒක අවසාන ඉලක්කය වෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා keep the heart straight and keep යන උජුප්පටිපන්න වෙන්න කියලා. සක්කෝ උජුච සූජුච කියන්නේ ඒක අවංක වෙන්න. තමන්ටම තමන් ඇත්ත කියන්න ඕනේ. අපිට ඒක කරන්න පුළුවන්. ඒ ටික අමතක කරමු අපි දැන්. අපි හතවිනීත සූත්‍රය ගැන නෙවෙයි කතා කරන්නේ. මා සූත්‍රේ නම කියන්නේ නැතු මා සූත්‍රය සාකච්ඡා කියන අංගුත්තනිකාය තියෙන අකුසල සමාපත්තික සමවැදින් නැල්ලු කෙනේ ශ්‍රද්ධාව තියෙනවා නම් බුදුහාම කියනවා සමාපatti රෝත ශ්‍රද්ධා
ආව නැති වෙච්ච ගමන් තමයි අකුසලයට යන්නේ. ඒ නිසා තමයි අප හැමතිස්සෙම වටමයි මා කියා ගන්න මෙතන බුදුරජාණන් වහන්සේට සැබෑ ලෙසින් ආදරය කරන්නේ. මට බුදුහාම මෙහෙම කිව්වා මං ඒ දේ කරනවා කියලා. අනාථ පින්ඩික ගහපතිතුමා බුදුරජාණන් වහන්සේ ළඟට උපාසක සතෙහි පරිවතෝ යන භගවතේන උපසංකම් උපසංකමිත්වා භගවන්තං අභිවදිත්වා ඉක්මන්තං නිසී භාග්‍යතුන් වහන්සේට වැඳලා සුදත්ත සිටුතුමා පැත්තකින් වාඩිනවා. බුදුහාන්ට තාම ආදරේ නෑ අපි දන්නේ. සරිත්හන් තමන් ගක්ම ආදරේ. බුදුහාන්ට ගෞරවය තියෙන සරිත්හන් ගෝ කාදරේතුමා. එතෙන්දී සාරිපුත්තයන් වහන්සේත් එතන හිටියා. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ ක්‍රමයක් වෙන්න ඇති අරත්තන්ට නොකියා මේක අහගන්න සාරිපුත්තහන්ට කියනවායි. යංකි ඉන්ති සාරිපුත්ත ජානියාත ගිහි ඕදාත වසනං සාරිපුත්ත යම් ගිහි ඇත්තු ඒ කියන්නේ කහපාට ඇඳුම් අඳින් නැති ඇත්තු ඒ ඇත්තු දන්නවා නම් පංචසු සික්ඛාපදේසු සංඋත කම්මං තමංගේ චර්යාව ඒ පංච ශික්ෂා පදයන්ගේ මම මේ වචනේ මේ විදිහට පාවිච්චි කරනවාද ශික්ෂා පද පහේ පංච ශික්ෂා පදයේ තුල සංවර වෙන්න හිතාගත්තු ඔන්න හොඳ වචනයක් චතුන්නං අහබි ආභි චේතසිකානං ඉහළම චිත්ත tattweට මනස යාකරන නැත්නම් ගැඹුරු චිත්ත චෛතසික මට්ටමකට යාකරන දිත්ත ධම්ම සුඛ විහාරාණං දිත්ත ධම්ම සුඛ විහාරයන්ට නිකාමලාභින් අපිට දිත්ත ධම්ම සුඛ විහාර කියලා අහලා තියෙනවා මේක වෙනස් එකක් හැබැයි දිත්ත ධම්ම සුඛ විහාරාණං නිකාමලාභින් කරදරයක් නැතුව හිතට එනවා නම් ඒවා අකිච්චලාභින් වැඩි කරදරයක් නැතුව ලබන්න පුළුවන් නම් වැඩි මහන්සි වෙන්නට ලබන්න පුළුවන් නම් නිතර ලැබෙනවා නම් එයාට පුළුවන් සුවාකංකමා නොයා කැමතිනම් තමන්ම තමන් ගැන තීරණයක් ගන්න පුළුවන්. කීන නිරයෝමි මම ආයනං මනුෂ්‍ය tattven පහලට යන්නේ නැහැ. කීන තිරච්ඡාන යෝනි කොහොමටවත් කකුල් හතර කෙනෙක් වෙන්නවත් කකුල් නැති ඇතු වෙන්නවත් වෙන්නේ නැහැ. කකුල් දෙකේ ඇතු වෙන්නවත්. කීන පෙtti විසයා මනෝමය ශරීර ලබන පෙtti විශේෂ වගේ දෙයකට යන්නේවත් නැත්නම් අපාය දුක්ගති විනිපාත දෙලට යන්නේ නැති ධම්මසෝතේට පැමිණිච්ච සත්‍යාබෝධයේ මාර්ගයේ පළමු වතාවට පිවිද්දිත කෙනෙක් බවට පත් වෙනවා අවිනිපාත ධම්මෝ ආය වැටෙන්නේ නැහැ නියතෝ සම්බෝධි පරයන් ඒකායෙන්ම ආරි සත්‍යාබෝධයේ මාර්ගයට පිවිසල ඉන්නේ එයා වන් වේ වලට වැටලා ඉන්නේ ආයි ආපස්ස හැරෙන්නේ ඇකිලිම් යන්න පුළුවන් මම තේරෙන්න කියා. එතකොට පංච ශික්ෂාපද අපි දන්නවා. කතම් මේසු පංචසු ශික්ෂාපදේසු සංවිත කම්මන්තෝ හෝති. මොන ශික්ෂාපද පහේද? පානාතිපාත පටිවිරතෝ හෝති. ද ඒක ඔයාලා ළඟ තියෙනවා. ඒකින සතුටු වෙන්න ලෝක මිනිසු කුච්චරණ සත්වයෙන් මරනවා ඝාතනය කරනවා කුච්චරණ කෑම සඳහාම සත්වයෙන් ඝාතනය කරනවා අදින්නාදාන පටිවිරතෝ හෝති තමන්ට නුදුන් දේවල් ගන්නෙ නැහැ තමන්ට අයිති නැත්නම් ඒක ගන්නෙ නැහැ මුලින් කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති විවාහකනම් තමන් ඒ විවාහක ඒ පරිසරය තුල පමණයි ලිංගික ආස්වාදයන් පවත්වන්නේ මුසාවාදා පටිවිරතෝ හෝති බොරු කියන එකෙන් අයින් වෙනවා. සිදු නොවිච්ච දෙයක් කියන්නේ. සිදු වෙච්ච දේ ගැන පමණයි කතා කරන්නේ. ඒ තනවස්ස විදිහට නෙවෙයි. සුරාමීරයෙන් අයින් වෙනවා. මත්තුන જાති ගන්න බොන්නේ නැහැ කන්නේත් නැහැ. මොලේ විකෘති වෙන. මෙන්න මේ ටිකේ ඉන්නවා. ඉමේසු පංච සික්ඛාපදේසු සංඋත කම්මන්තෝ හෝති. ඔන්නේ
ඊළඟට මේ වචන ඉගෙන ගන්නතු. දැන් මේක අරගෙන වෙන තැනක එහෙමත් කිව්වා මෙහෙමත් කිව්වා කියලා ආයෙවසක් කතා කරන්නතුවත් තව තැනක ගිහිල්ලා කතා කරන්නතුවත් නෙවෙයි අපි මේ බණ අහන්නේ. මටම මගේ ඔළුවට දාගෙන මගේ හිතට දාගෙන මගේ නිබ්බාන දිසා මම ඒක පවච්චි කරන්න බවන. කතමේසං චතුන් නම් ආභි චේතසිකාන මනසේ ඉහෙල මට්ටමකට හිත තල්ලු කරන ආභිචේතය කියලා මම අද ඒකට විවරණ දෙන්නේ ඉදියට. තථාගත ධර්මයට අනුරූපම චෛතසික මට්ටම ඩිංගක් ඉහෙලට යනවා. ditta dhamma sukhi viharana meten bima me irida me sanduda me abude me adaval ma mama තථාගත ධර්මයේ කොටස්කාරයක් නේද කියන සුවිශාල වූ නිර්මල වූ නිර්ආමිස සුඛය ලබන්න පුළුවන් වෙනවා. ඒ ditta dhamma sukhi vihare. නිකාමලාභී නිරන්තරයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ අකිච්චලාභී වැඩි කරදරයක් නැතුව ගොඩක් වැඩ කරලා ගන්න ඕන දෙයක් නෙවෙයි බවට පත් වෙන්න අකසිරලාභී වැඩි මහන්සියක් නැතුව ලබා ගන්නට පුළුවන් වෙන හතර මොකද්ද? ධ්‍යානගෙන නෙවෙයි දැන් මේ ditta dhamma sukhi vihare කිවට කියන්නේ. ආමලේශිය අපට කරාන්ට. ඒක පුළුවන් තරම් බුදුහන්ට ආදරේ කරාන්ට. මේ වචනේ මම කතා කියන්නේම ඒක තරම්ම වැදගත් නිසා. සද්ධාව ඇති කර ගන්නවා කියන එක තමයි. නමුත් අපේ මේ ඔළුවලට යනවා එතකොට. Fall in love with Buddha. Siddhartha. ඉදසාරිපුත් අරිය ශාවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුහාමුදුරුගෙන නොසෙල්න සද්ධාවකට එන්න පටන් ගන්නවා. හොල්ලගන් දෙපායික බුදුහාම රෝකියන එක්කන අපි ආදරෙන් ගරු කරනවා නම් දැන් පුංචි කාලේ ඉඳලා ඔළුවට දැම්මේ හින්දා හරි අම්මා තාත්තා සංස්කෘතියට පිං සිද්ධ වෙන්න හරි අපි යාර කැමතියි දැන් මම එයා කියලා කියන්නේ තාම ගෞරවයෙන් ඒ තථාගත සත්වයන් අරහං සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදුයි අනුත්තරෝ පුරුද්දම් සාරති සත්තා දේවනස බුද්ධෝ භගව අපි ඒක දන්නවා. අයම් පඨමු ආභිචේතසිකෝ මේ තම්මා පළවෙනි ගැඹුරුම සිතේ පහළ වෙන ගැඹුරුම සිතවිල්ලකේ. තමන්ට එනවනම් මම බුදුහාමට සම්බන්ධයි එතකොට. ඒතර මම නිකන් හැමදාම උදේට වැඩ කරලා පඩියක් කරගෙන හැන්දෑවට grocery store ගිහලා ගෙදර ඇවිල්ලා පවුදාට අතයි ඇඳුම් හොදලා මේ washing machine එකට දාලා ඇඳුම් මැදලා ආයෙත් සාරි ස්ටාර්ට් කෙන ගෙදර ගිහිල්ලා දරුවගේ දරුවෝ ඉස්කෝලේ හැමේ දාලා එකට කතා බහ කළා ආයි ඒකම නෙමෙයි දැන් මෙතන ඒකක් කෙරෙන ගමන් ඒවත් කෙරෙන ගමන් මේ ආභිචේතසික දුට්ඨ ධම්ම සුඛ විහාරේට මං එන්න ඕන බුදුහාමුදුරුවන්ට මං ආදරේ කියන එක දෙන්න ඕන ඊළඟට අයම් පතමු ආභිචේතසික ditta dhamma sukha viharu adigato hoti onne ilage ekata tiyana honda visheshana pada tika avisuddhassa cittassa visuddhiya den sila visuddhiya gena katha karana nisa eka hondai pavitra novu sithe pavitra sandaha aparyodat pivituru novu sithe sitte pariyoda panaye sodaganna අර තථාගත ධර්මයන් මේ බුදුහාර කරලම පින්නවා ඒ යසවිමත් බව. ඒකින් කෝටි ප්‍රකෝටි අංශු මාත්‍රයක් හරි මට කිත් වෙන්න පුළුවන් වෙනවා. ඒ නිසා බුදුහාඳුරගෙන නිරබ්බි ගැඹුරුම මනසින් හිත නිකම්ම නිකං පොයට විතරක් නෙවෙයි පන්සලකට නෙවෙයි පිළිමේ දැකලා නෙවෙයි මම බෞද්ධ හින්දම නෙවෙයි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට චිරාදේති මුන්දර බිම්බ බුදුහාමුදුරමක් හැටියට යසෝදරා ඊට පස්සේ ප්‍රජාපති ගෝතමි සාරිපුත්යන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කච්චානහඳු පුන්නමන්තාන හඳු පුදුම ආදරයෙන් තිබුණේ ඒ ආදරේ ඒ ගෞරවේ සියා ගන්නට ඊට පස්සේ පුණ්ඩපරං සාරිපුත් ආරිසාවකෝ අපි එතකොට අපි දැන් සිංහල බෞද්ධ නෙවෙයි ඉස්සී පුරුෂ භික්ෂුන භික්ෂුන වේ අපි ආර්ය ශ්‍රාවකල හිතා ගන්න. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති.
අපම අපි දැන් පිළිගත්තනේ අපිට දැන් අනිත් ඒවා යොන්නේ නැහැ. අර අර ආගමට වඩා මේක හොඳයි කියන්ට ගන්න උත්සාහ යන්නේ. ඒක ඒක ලාභාලම හෝඩිය පන්තියේ වැඩක්. ඒ නිසා ඒක කරන්නේ නැහැ දැන් අපි. ඒක පහු කරලාවිලා තියෙනවා. මේ අප මනසට ටික ටික දාගන්න නැත්තම් ඒකෙන් කොහොමද මගේ දුක්ගිනි නිවන්නේ? සංසාර දුක අඩු කරගන්නේ සංසත්‍ය මේ පැවැත්මේ දුක තේරුම් ගන්න කොහොමද කියලා බලන්ට ඒක හොයන. ඒක උදව් කරගන්න මේ හොයන. ස්වාක්ඛාතෝ භගවතා ධම්ම. මේ භාග්‍යතුන් වහන්සේ කියපු ධර්මයේ ස්වාක්ඛාතයි අඩු පාඩු ඇතුව භාගයට කාට කියලා නැහැ. සම්දික්ඛිකෝ අද කළොත් මේ தත්ත්ව මේ පැයි ඒක පාවිච්චි කළොත් මේ පැයිම සුව ලැබෙනවා. අකාලිකෝ පස්ස කාලෙකට යන්න ඕනේ. ඒයි පාසිකු. ඕන කෙනෙකුට ඒත් කියන්න පුළුවන් මම මේක කළා මට මේ සුවේ ලැබුණා. මම සීලෙ පිළිපිටුවා මට මේ සුවේ ලැබුණා. මම භාවනා කළා මට මේ සුවේ ලැබුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. තමන්ටම තමන් තමා සාක්ෂි දරන. ඕපනයිකෝ තමන් මේක කරනවා. තමන්ම ප්‍රැක්ටිස් කරන්න ඕන. තමන්ම එක්ස්පීරියන්ස් කරන්න ඕන. අර යා මෙයා කිව්වා එක අතින් මෙතන හල්තින තාම එතනින් මෙතන හස අපි කොහොමද කරන්න කියලා හිතනවා නම් ඔබ හැල්ලා මාරන්න ඉතින් පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤෝහි කල්පනා කරා මෙතන ඉන්න ඔක්කොම විඤ්ඤෝ එතකොට පච්චත්තම් වේදි තබ්බෝ මේ කියන්නාගේ කියන දේ නෙවෙයි ඔබට වෙනම විදිහකට ඒක තේරෙන්න සමහරට මේ මාර්ගය ඒකයි ඇති තම තමන් තුම නැහැට තේරුම් ගන්නට ඒක ඊගෝ ඇත් කරගන්න නෙවෙයි එතකොට ලොකු කෘතඥතාවයක් ඇති වෙන්නේ. ඒ කෘතඥතාව කියන්නේ තරම්ම වැදගත්. ඊට පස්සේ තුන්වෙනි එක. පුණ්‍ය පරංස. ඒකෙත් අර විදිහටම තියෙනවා. අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධියා. පාලි වචනෙම කියනනම් විසුද්ධ නැති හිත විසුද්ධ කරගන්න. පිවිතුරු නොවෙච්ච සුදු නොවෙච්ච හිත සුදු කරගන්න. ඒ ඒ වචන අරන් තර්ක කරන්න එපා මේ කවි භාෂාවට දාලා. පුණ්‍යපරං සාරිපුත්ත අරිසාවකෝ සංඝේ මේ සමු මේ මාර්ගයට පිවිසි සමූහයක් ඉන්නවා. වික්ඛු වික්ඛුනි උපාසක උපාසික ඒ හතරම. ඊයතු වෙනත් නොසල් වෙන පැහැදීමක් ඇති කරගන්නතු මේකේ තාව නිසා නේද ඒ උත්තමයා ඒ උත්තමා මේකට ආවේ අර කල්යාණ මිත්‍රයා අර කල්යාණ මිත්‍රයේ ඒසුවේ විඳින්නේ මේ ධර්ම මාර්ගයට ආව නිසා නේද කියලා තියෙන්න ඕන මුදිතා චේතනාව. යුනිෆෝම් එක නෙවෙයි මාර්ගය ප්‍රතිපදාව. සුපටිපන්නෝ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන ඇත්තෝ ඒ සමූහය ඒ පිරිස කවුරුන් හෝ වේවා සුපටිපන්නයි ප්‍රතිපදාවට හරියට එනවා. උජුපටි පන්නයි අනුන් රවටන්න නෙවෙයි බුරුවට නෙවෙයි මායාවට නෙවෙයි කුහක කමට නෙවෙයි උජුපටි පන්නයි. ඥායපටි පන්නයි තථානුකූල ප්‍රතිපදාවකට ඇවිල්ලා තියෙන සාමිචිපටි පන්නයි බොහොම මිත්‍රශීලී වේ මාර්ගය යන්නේ. මාකේතියෙන් තේරෙන්න දෙතරයි කිව්වේ. එතකොට සෝවාන් මාර්ගයට පිළිපන් මාර්ගයට මාගේ තේරුම් ගන්න. ඒ අට දන්නවා. ඒව ගැන කතා කරන්න. ඔය තුර කතා කරන මේ කතා අහන බොහෝ අය ඒකේ මුල් කොටසින් ඉඳන් පුළුවන් සමහරට. මම කෙනෙකුට සාහිතක දෙනවා නෙමෙයි. නමුත් එහෙම විය යුතුයි මේ වෙනකොට. ඒතොට ආහුණෙය යමත් ගෞරවයෙන් තෑග්ගක් දෙන්න තරම් වටිනවා. ගෞරවයෙන් යමත් දීමට වටිනවා. ප්‍රතිසිටින් নমස්කාර කරන්න වටිනවා. හේත්තු ලෝකේ යහපතිසා තියෙන පුණ්‍යක්ෂේත්‍රය කියලා ගෞරවාන්විත සේනහසක් උන්වහන්සේලා ගැනත් ඇති කර ගන්න අපිට හමු වෙලා තියෙන උතුම් පිරිස් ඔය හතර වර්ගයේ මේ ඇත්තගෙන මුදිතා සාගත ගෞරවාන්විත චේතනා තියෙන්නට ඕන. කෘතඥතාව වැඩගත්. ඊළඟට පුණ්‍යපරං එතකොට එතෙන්දි තියෙන අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධිය. අප්‍රියෝදත් අප්‍රියෝදාත අස චිත්තස පරියෝධපනාය හතරවෙනි ditta ධම්ම සුඛ විහරණේ අරියකාන්තේ සීලේහි සම්මන්නාගතෝ සාරිපුත්තේ ඒ ඇත්තෝ
ඒ ගිහි ඕද අතවස නැත්තු අරියකාන්ත ශීලේ ආර්ය මාර්ගය සූපත් කර එපැත්තට සූපත් කරමින් යන ශීලේ. ඒතර ශීලේ පරි මම මේ ශීලේ අනුපාදා පරිනිබ්බාණය සඳහා යොදා ගන්නටයි මේ කරන්නේ කියන අදහස තියෙනවා. ඒක තේරෙන්නේ Tamante හිත කොනිස්තන කොටයි. මට මේ දුක දැනෙන්නේ මේ දොම්මනස් දැනෙන්නේ මේක නැති නිසා කියලා හිතනකොට. එස අනුපාදා පරිනිබ්බාණත්වයේ සඳහා යොදා ගන්න ඕන හිරියොත්ප්ප එකත් එක්ක යන ශීලය සමාජික ශීලිය. එක සමාජයට අත් ශීලිය. ඒක අවශ්‍යයි හිරියොත්ප්පත් එක්ක. ඔත්ප්ප දෙකත් එක්ක යන. නමුත් නිබ්බාණයට මම මේක යොදා ගන්නවා කියන එක අවහම විශාල තමන්ට විස්තර කරන්න බැරි නොහැකි යකියාව විසින් තමන් තල්ලු කරනවා. ඒක සිද්ධ වෙනවා. ආකස්මික ඒ ඒ ඒ සද්ධාවිද සත්‍යමාදී පඤ්ඤා කියන ඉන්ද්‍ර ධර්ම බල ධර්ම වල හරිය කමන්නේ තල්ලුවක් එනවා. ඒ වචනේ හොඳ නැහැ නමුත් ඒක වෙනවායි. කාන්දන් ශක්තියෙන් ඒ පැත්තට දෙනවා. එතකොට ඒ විඤ්ඤුපසත් චරිත බිලිච්ච නැති සමාධි සම්මාත්තනිච්ච සමාධිය සඳහා උදව් කරන ඒ සීලවන්ත භාවයේ තියාගන්න ඕන. ඒ වචනේ හොඳ නැහැ. සීලවන්ත කියනකොටම කෝය මතක් වෙන උතුරු සලුවක් මතක් වෙන ඒකයි නරකයි. එහෙම නැතු වෙන්න ඕන. අපරාමත්ත සමාධි සම්මාත්තනිච්ච. මේකේ හතරවෙනි ආභිචේති සිකෝ දිත්ත ධම්මසුඛ විහාරෝ. ඒක දිත්ත ධම්මසුඛ විහාරයක්. ගැඹුරුම ආභිචේතසිකෝ නිකම් මේ අනිත් අය හොඳයි කියනවට නෙවෙයි. හා එයා හොඳයි මෙයා හොඳයි ඒ ඒ ඒ පුතු ජන වර්ණනාවෙන් සැනසෙන්න නෙවෙයි. ඊට වඩා ගැඹුරුයි මේක. ඒ ditta dhamma sukha විහාරයේ පැමිණා අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධිය අපිරෝධාත චිත්තස්ස පරියෝපනයි. මෙන්න මේ හතර තැනෝ. එතර බුදුහාමී පසාරි පුත්තාන්ුන් කියන සාරිපුත්තේ යංකින්චි යංකංචි සාරිපුත් ජානියත් ගිහි ඕදාත වසනා පරිදි නොවිත් හිස මුඩු නොකරපු ඕනම කෙනෙක් ශික්ෂා පදයේ දෛනික ජීවිතයේදී තියෙනවා ඒක තියෙනවා කියලා දැනගන්නත් ඕන. මේ වෙන කෙනෙක්ගේ කතා කරන්නේ නෙමෙයි. අබෞද්ධ කෙනෙකුට මං කවුද කියලා කියන්න ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න නෙවෙයි. සම්මුත කම්මන්තං ඊ වගේ මේ හත් ගැඹුරු මනසේ පහළන ධිට්ඨ ධම්ම සුඛා විහාර වලට නිතර තියෙනවා නම් නිරන්තරයෙන් බුදුහාගෙන අර්ථීර්ණය කරන්න පුළුවන්. හීන නිරයෝම්හි ආය නම් මං මේ මනුෂ්‍යාත්ම භාවයෙන් පහළට යන්නේ නැහැ කියලා තීරණය කරන්න පුළුවන්. අපි කියන්නේ භවයේ සැලසුම් සහගත කරගන්න ඕනේ කියලා පුළුවන් එක් කරන්න නැත්තම් කරගෙන ඉන්නේ පුළුවන්. අවිනිපාත ධම්මෝනියතෝ සම්බෝධි පරාය. ඊට පස්සේ තන ගාතාවකුත් තියෙනවා කෙටියෙන්. නිරයේසු භයං දිස්සා පාපානි පරිවජ්ජේ. මීට වඩා පහළට දැන් තියෙන සත්‍යෙම දුක දන්නවනේ. එයිසා පාප කියන කොටසෙන් අයින් වෙන්න. මොකද මේ කම්මස්සකතා ඥාන ඉන්දෝ මේ කම්ම තම සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපම් මේක තමයි මේ යන්නේ. ඒකින්ද ආර්ය ධම්මං සමාදාය පඬිතු පරිවජ්ජේ ඊ වයින් කරන්න ඕනේ ආර්ය ධර්මයේ දැනගෙන ඊළඟට අනුසරය සම්බුද්ධං තථාගතයන් වහන්සේ සිහිපත් කරගන්න අනුස්මරණය කරන්න. ධම්මං චාන් විතක්කේ ධම්මේන ධම්ම විෂයෙන් පුරුදු කරන්න. ඒ කාටවත් කියන්න නෙවෙයි. අරය කිව්ව වැරදි නේද කියලා ඊළඟ දවස ඔප්පු කරන්න නෙවෙයි. ඒ ඇති ඒ කලබලයට ගිය ඇති අපද අභ්‍යාපජ්ජන්ත හිතං චිත්තං දේවලෝකාය භාවේ. අභ්‍යාපජ්ජෝ හිත ඒ තමන්ත හිතපත් වූ සිතේ මුළු ලෝකයටම පතුරවන්න. එහෙම වුණහම සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. බුදුහාම කියන එහෙම එක්කෙනාට සාන්ත කෙනෙක් කියලා මට කියන්න පුළුවන් කියලා.
එතකොට ওই ටික තමයි සීලේ සීල විසුද්ධිය. සීල විසුද්ධියෙන් පස්සේ චිත්ත විසුද්ධිය වෙනවා නෙවෙයි. ඒ සමාධියයි සීලය දෙකකට යන්නේ. මේ භවනා කරන එකන දන්නවා කොයි වෙත්තෙන්දද මට චෝදනා කරන්නේ කට්ටුවනින්නේ සීලෙන් කියලා. එනිසා තමන් බාර ගන්න සීලයක් තියෙනවා නම් කොයික හෝ කමන්නේ ඒක බාර ගන්නද ඒක උදව් කරන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරය. ඒ වගේම නැති ගීත වාදිත අයින් කරන්න පුළුවන් නම් ඒ වයින් කරන්න. ඒකට වඩා බුදුහාන්ට කිත්ති. බුදුහාන්ට ආදරේ නිසා ඒක කරන්නේ කියලා. බුදුහාන්ට කියලා වෙන්ට උන් මිත්‍රෙන්ට උන්වහන්සේ ආදරේ කරන්ට උන් සාරිපුත්තාමරන්ට ආදරේ කරන්ට උන් ධර්ම සාකච්ඡාදී විතරක් නෙවෙයි හැමතැනදී සම්මා සම්බුද්ධ සරණයි. අපිත් බණහන්ද කැමති කල්යාණ මිත්‍රයන් තවත් සාකච්ඡා කරන්න. කල්යාණ මිත්‍රයන් බවට පත් වුණාට පින් තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සාදු. හොඳයි, මම හිතනවා මම චිත්‍රරාජ පසුමහත්මිට මේ වෙනනම් සාකච්ඡාව ආරම්භ සාකච්ඡා කොටසට ඒක ඉන්න ආරම්භ වෙයි. තේරුවන් සරණයි සත්කිතුමා ඇතුළු කල්‍යාණ මිත්‍ර හැම දෙනාටම. රණතරන් දෙයක් නැහැ. නමුත් ප්‍රතිපදාවේ අපි ප්‍රතිපදාවක යෙදෙන අය විදියට ප්‍රායෝගික කරුණු කීපයක් හිතට ආවා. මම හිතනවා ඒක ඉදිරිපත් කරන්න ඒක හොඳයි කියලා. මොකද මේ සීලේ කියන එක අපිට සත්‍යජිතමා තේරුම් කරලා දුන්නා මේ තමන්ගේ අවංකකම කියන එක. තවත් විදියකට කිව්වා මේ මගේ සීලේ අඩුවක් තියනවාද කියලා තව කෙනෙකුගෙන් අහන්න ඕනේ නෑ කියලා. ඒ වගේම තමන් තනියම ඉන්නකොට අර තමන් බාරගත්ත ඒ සීලය තමන් ළඟ තියනවාද කියන එක. මොකද මේ සීලය කියන වචනේ ඇහෙනකොටම හිතට එන දේ තමයි අනිත්‍ය මම සිල්වත් කියලා දකින්න ඕනේ කියන එක. එහෙම අවශ්‍යකමක් නැති බව අපිට තේරෙන ටිකක් කල් යනවා. ඒ අවශ්‍යකම තියෙන්නේ ඇත්තටම තමන් තමන්ට අවංකද කියලා තීරුම් ගත්ත දවසට තමයි ඒක තේරෙන්නේ කියලා හිතෙන්නේ. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන කරුණ විදියට හිතට එන්නේ සතිය. මොකද සතිය කියන එක අපි මුලදී සතිමත් වෙන්න පටන් ගන්නකොට අපිට මේ සතිය අනිත් දේවල් වගේ එනවා යන ගතියක් තියෙනවා. දැන් එන්නවා තව ටිකකින් නෑ ආයෙ එනවා ආයෙ යනවා එහෙම ගතියක් තියෙනවා. ඔය ආදී වශයෙන් තමන් එදිනෙදා කරන වැඩවලට සතියෙන් ඉඳගෙන සිහියෙන් ඉඳගෙන කරන ගමන් ඒව කරලා තමන්ගේ අත්පය නමනකොට අපිට තදාගෙන තේනවාද කියපු විදිහට ඒ සතිපට්ඨාන සූත්‍රයේ ඒ ආකාරයේ මේ දේවල් පුහුණු කරනකොට සතිය ක්‍රමක්‍රමයෙන් පුදුම යාලුකමක් ඇති වෙන බවක්. ඒ වගේම ඒ සතිය හොඳින්ම වැඩුණාම හෙවණැල්ලක් වගේ අතාරින්නේ නැහැ කියේටවත් කියන එක තමයි තේරෙන්නේ. එවැනි සතියක් ඇති වුණාම මේ සීලය කියන එක ඇත්තටම කාගෙමත් අහන්න ඕන දෙයක් වෙන්නේ නැහැ. මොකද පුංචි හෝ වරදක් කරනකොටම සතිය පෙන්නවා. ඕක වැරදි. ඔය මොකද කරන්නේ කියන වගේ ගතියක් ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ අපිට මේ සීලය ගැන කතා කරනකොට හොඳින්ම තීරුම් ගන්න ඕන එක තමයි දැන් පොඩි ළමයින්ට නම් කියලා දෙන්නකොට කියන විදිය තමයි මේක තුනක් තියෙනවා. ලෙවල්ස් තුනක්, එහෙම නැත්නම් මට්ටම් තුනකින් සතිය දියුණු වෙනවා කියන එක. පළවෙනි එක තමයි දැන් අපි සාමාන්‍ය උදාහරණයක් අරගත්තාම දැන් මොනවා හරි කරලා ඉවර වුණාට පස්සේ ඉතින් දවස් දෙක තුනක් ගිහිල්ලා හරි හිතෙනවා අයියෝ මං ඇයි අර එහෙම කරේ, ඒක කරන්න යුතු දෙයක් නෙමෙයිනේ. එතකොට වෙන්න ඕන දේ සියල්ලම වෙලා ඉවරයි. ඉතින් ඒ සතියෙන් තමයි අපි පටන් ගන්නෙ. මොකද ඕනම වරදක් කරාම තමන්ට තමන්ගේ හිත දෙස් දෙන ගතිය තමයි මුලින්ම අපිට දැනෙන්නේ.
ඒ පහ වෙලා හරි. ඒ අපි මුලින්ම මූලිකව සතිය තේරුම් ගත්තාම වෙන දේ කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඒ වගේම දෙවෙනි අවස්ථාව තමයි කියලා හිතනවා. දැන් යමක් කියන්න හෝ වැරදි දෙයක් කරන්න ලෑස්ති වෙලා ඒ අතරමැද හිතනවා ඔය මොකද කරන්නේ, ඕක ඔක්කොම කරන්න හොඳ නැහැනේ, ඔහොම කියන්න හොඳ නැහැනේ කියන විදිහට සතිය මතක් කරලා දෙනවා. එතකොට ඊට වෙටි පොඩ්ඩක් සතිය මෝරලා කියලා හිතෙනවා. ඒ වගේම තුන්වෙනි අවස්ථාව වෙනකොට මට හිතෙනවා ඒක තමයි අපිට ඇති වෙන්න ඕනේ කියලා. මොකද මේක හිතට එනකොටම තමන්ගේ හිතට ඒක සිතිවිල්ලක් වශයෙන් එනකොටම එතනින් කාටවත් හානියක් වෙලත් නැහැ. තමන්ගේ හිතෙන් ඒක දැකලා ඕක වැරදි කියන එක තේරුම් ගන්න තත්වයට සතියපත් වුණාම අන්න එතනදී මේ අවංකකම කියන එක එනවා. තමන්ටම තමන් අවංක වුණාම කියලා කියන වචනේ එතනයි කියලා හිතෙනවා. ඒ අවස්ථාවට තරමට සතිය තීක්ෂණ වුණාම කෙනෙකුගේ අතින් මේ සිදුවෙන වැරදි සිදු නොවන්න තියෙන ඉඩ ඉතාමත්ම අල්පයි. එවැනි කෙනෙක් වෙන්න ඕනේ සත්‍යජිතුමා කියපු විදිහට පුංචි වරදක් හරි වුණොත් අඩුගානේ තවත් කෙනෙකුට කියලා මගේ අතින් එන්නේ මෙහෙම දෙයක් වුණා කියන එක කියලා ඒක තමන්ගේ හිතෙන් ඉවත් කර ගැනීම අවශ්‍ය වෙන්නේ කියන එක. ඒ වගේම ඇයි එහෙම කරන්න ඕනේ කියන එක අපි තවත් ටිකක් ඉස්සරහට හිතුවොත් අපි දන්නවා භාවනාවකට යොමු වුණාම මේ පංච නීවරණ කියලා ඉන්නේ මොනවද අපේ කියලා. මේ පංච නීවරණ ඇත්තටම තමන්ට අවංක වුණු තරමටම ඇත්තටම ඒ සමාධියකට පැමිණීමට ඉතාමත්ම පහසුකමක් දැනෙන බව තමයි ප්‍රායෝගිකව තේරුම් අරගෙන තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒ අදහස ඉදිරිපත් කරන්න ලැබුණේ හොඳයි කියලා. හැම දිනකටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි කිතමන්නේ. මම කැමති දිලෘක් මහත්මයාට දෙන්නේ. අස්සයි සතුටුමනි, කල්‍යාණ මිත්‍රයන්ට හැම දිනටම පෙරවන් සරණයි. මම හිතන්නේ මත්රන් ඇත්තටම එකතු කරන්න කියලා විශේෂ කාරණයක් නැහැ. බොහෝ කරුණ සත්‍යජිත් මාසා චිත්‍ර මහත්මිය අපිට බොහොම හොඳින් පැහැදිලි කර දුන්නා. සීලය අනිත් වෙන විදිහකින් නෙවෙයි, අපි රකින්න දෙයකට වඩා රකින්න දෙයකට වෙනස් විදිහකට මේක මේ reflection එකක් වගේ උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු දැන් මේ මොකක් හරි job රැකියාවකට interview එකක් එහෙම නැත්නම් අපි මගුල් ගෙදරකට යනවනම් ඒකට අපි යම් ආකාරයකින් සැරසිලා පිළිවෙලකට අනුමත් කරනවා රහිනේ කන්නාඩියක් ඉස්සරහට ගියාම දැන් මෙහෙමයි පේන්නේ කියලා එකෙන් පේනවනේ. අන්න ඒ වගේ දැන් අපි මේ ප්‍රතිපදාවේ දැන් අපිට සත්‍යත්මා විතර කර දුන්නනේ මේක දැන් මේ නිවන කරාම අරමුණු කරගෙන යන්න ඕන ගමනක් කියන එක. එතකොට අපි ඉස්සනා යම් යම් දේ වැළකුණාම අපි කියන්නේ දන්නවා සතුන් මැරීමෙන් වැළකින්නේ ඇයි කියන එක අපිට හොඳටම තේරෙනවා. මේක වට දැන් බලනකොට විවිධ ආකාරවලින් සුළු සුළු වශයෙන් හෝ විශාල වශයෙන් හෝ සතුන් මැරීමේ අදීනව ඒව ගැන අමුතුවෙන් ආයි තැළ දෙයක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඒ නිසා වැළකෙනවා. දැන් අපි සමහර ලාවට මරනවා නම් අපි දෙමාපිය වෙන්න පුළුවන් පහුගිය කාලේ කන්නේ. ඒ වගේ අපි කර්ණය ගැන අවබෝධය තියෙන නිසා ඒ ගැන අපි දන්නවා. ඒ වගේම තමයි බරු කියනකොට අපිව රැවටීමක් ලකුණම් කොච්චර හිතට අමාරුවක්ද එහෙම කෙනෙක් අපිට රැවටුවාම. ඉතින් අන්න ඒ වගේ මේවයින් වැළකීම යම් කිසි ප්‍රඥාවක් මුල් කරගෙන සුළු වශයෙන් හෝ එතකොට එහෙම වැළකීම මේ 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 සංකේත තේරුමක් තේරුම් අරගෙන එහෙම වැළකීලා ඉඳලා මගේ දිහා බලනකොට මට දැනෙන මට දැනෙන ප්‍රතිබිම්බය මගේ රිෆ්ලෙක්ෂන් එක තමයි සීලය වගේ. ඒ මං හිතන්නේ මේ මොකද ප්‍රතිපදාවෙම එක තියෙන්නේ. හැමතිස්සෙම බලනකොට මොකද අපි මේ ඊට පස්සේ තියෙන අර අපේ චිත්‍ර මහත්මිය කිව්වා වගේ මේ කෙලෙස් අඳුර ගන්න එක මේ තියෙන කෙලෙස් මනාවද කියලා ඉතිහාය යනකොට තව ටිකක් මොකක් හරි දෙයක් ආස දෙයක් දැක්කම ආයෙ හැරිලා බලනකොට ඇයි බලන්නේ කියන
ටිකක් ඇවිල්ලා කල්පනා කරලා බලලා මේක ඇයි වුනේ කියලා. ඊට පස්සේ ඒක ගැන බලනකොට අපි ඒ එන දේ තමයි මට හිතෙන සීලය කියලා. දැන් අවිතන් මේකට දැන් අපි වතාවක් ආනන්ද ස්වාමීන් වහන්සේගේ මම හිතන සූත්‍ර දේශනාවක තියෙනවා උන්වහන්සේගේ පුරුද්දක් තිබුණා ඔය එක එක ඒ කාලේ ස්වාමීන් වහන්සේලා හෝ එම මිනිස්සු ඒ තථාගතයන් වහන්සේලා හෝ ඒ භික්ෂුන් වහන්සේලාට සමීප අය මැරුණාම අන්ත ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ තථාගතයන් වහන්සේගෙන් අහනවා බුදුහාමුදුරන්ගෙන් මේ ස්වාමීන් වහන්සේ මේ මෙයක් මොන මොකද්ද මෙයාගේ යන තැන මොකද්ද කියලා. ඉතින් ඒ වගේ ලාවට තථාගතයන් වහන්සේ ඉතින් උත්තර දෙනවා මෙහෙමයි මෙයා මේ සෝවාන් ඕ මේ ආදිවි ලෝකෙ ගියා නම් නැත්නම් මේ වගේ තැනකට කියලා. පස්සේ එක වෙතාවගේ තථාගතයන් වහන්සේ නාම සම්යාසි කියන වන්දනේ මේ මිනිස්සු කොච්චර මැරෙනවා මේ මේම හැම එකටම තථාගතයන් වහන්සේට මෙහෙම කියන්න ගියාම කරදරයි. ඒක නිසා මේ දැන් මේ ධම්ම තේරුම් ගන්න මේ මේක මේ කොහොමද මේ ධර්මයේ එහෙම යන කෙනෙකුගේ කොහොමද පේන්නේ කියන එක බලන්න උන්වහන්සේ එතකොට ඇත්තටම විස්තර කරන්නේ සීලය, රිෆ්ලෙක්ෂන් ඔෆ් ධම්ම. මේ සීලය තමයි අන්තිමට තමුන් බලනකොට ඒක තමුන් කොහෙද යන්නේ කියන එක තේන්නේ. ඉතින් මම හිතන්නේ ඒක වෙන්නේ නැතර දැන් අපි කෙනෙක් අපි හිතමු දැන් ඔය කියලා තියෙන සෝවාන් කියලා බලනවා නම් අන්තිමට ඒක බැරින්නේ සීලෙන්. රිෆ්ලෙක්ෂන් එක. ඉතින් අන්න ඒ වගේ එකක් වෙන තියෙන මම ඒක නම් මට එක්කම හරියටම තේරෙන්නේ නැහැ. මට නිකමට හිතනවා ඒක කියන්නේ දැනට තේරෙන විදිහට මේ මේක මේ ප්‍රතිපදාවේ කොමන තැනක හිටියත් කොච්චර දුරක හිටියත් සීලේ රකින්න දෙයකට වැඩිය ඒකත් කනාඩියක් ඉස්සරහා ගිහිල්ලා බලන වගේ පේන දෙයක් වශයෙන් තමයි හිතෙන්නේ. තිරුවන් සරණයි හැම දිනටම. තිරුවන් සරණයි නිරුක්මාමේ බුරුණවත් නම ඔබතුමාට වෙන්න. තිරුවන් සරණයි සත්‍යයේ තමාදර සියලු දෙනාටම මේක විස්තර කරනකොට නම් සත්‍යයේ තම හොඳට විස්තර කරා. මට නම් ප්‍රායෝගික ප්‍රශ්න වලට තමයි තියෙන්නේ මේ සම්බන්ධව. ඒක ඊට සම්බන්ධව මගේ තුරා දුර්වල දැන් තමයි තියෙන්නේ හදාගන්නද එකම දැන් ඇත්තටම දැන් අපි සාමාන්‍ය මට්ටමින් තේරුම් ගන්න තියෙනවා සමාධියේ සීලකින් තොර සමාධියකට යන්න බෑයි කියන එක. ඒකට සමාධියට අනිවාර්ය සීලේ අවශ්‍යතාවය අපි තේරුම් ගන්න තියෙන නිසා දැන් කියන ප්‍රශ්නේ දැන් මට මාගේ පාවිච්චි ප්‍රශ්නේ දැන් වක් ආයතත් ඔය ප්‍රශ්නේ නැති සමහරට තල්ක ජීවිතේ ඉන්නකොට දැන් අපි දැන් මගුල් ගෙදරකට හරි කොහරි යන්න සිද්ධ වෙනවා. දැනුත් දැන් මට තියෙන ලබන සමානේ මගුල් ගෙදරට යනවා. දැන් ඉඳන් මම හිතන කල්පනා කරන කොයි විදිහෙද එතනට ගියාම හැසිරෙන්නේ. ඇත්තටම අපි දැන් ඉස්සර ලෞක සමාජයේ යම් කිසි දේවල් කරපු නිසා එතන ගිහිල්ලත් මධ්‍යසාර කියන ඒවා අපිට ගත්තේ නැත්නම් ගත්තේකට වඩා ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමහර වෙලාවට ඒ කියන දේවල් හරි එතන හැසිරෙන්න තියෙන මේ යාළුවෝ මිච්චෝ ඒ අවස්ථාවන් වල දැන් එතන ගියාම තරණච්ච ගීත වාස්ත ඒකින් අත නිම ඒක තමයි තියෙන්නේ. දැන් ඒ වගේ අවස්ථාවක් මග අහින්නත් බෑ. ඉහිල්ල කොහොමද ඒ යාමි බේරන් යන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් හුඟක් දෙනෙකුට. මධ්‍යසාර කියන එක දැන් බොහෝ දුරට අපි දැන් සමහර අය භාවනා කරන අය ඒක එච්චර ලොකුවට අගේ කිරීමක් කරන්නේ නැහැ. නමුත් අර වගේ සමාජයෙන් මේ කටයුතු වලදී කොහොමද ඒක අගහැරව ගන්න ඉන්නේ කියන එක හුඟක් සමහර තමයි ඒ සමහර අය ආශ්‍රය කරන්නේ. ඒ සමහර වෙලාවට එතන්නේ ඉතින් ඒක කොහොමද අපි බැලන්ස් කරගන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් අපි හිතනවා කමන්නේ මේ කරදරේට හරි මේක දීලා හරි කමන්නේ මෙතන අයින් වෙලා යන්න පුළුවන් නම් ඒ අනිත් අයට මේ බාධාවක් නොවන විදිහට කාර්මී ඒ අනේ එයාගේ හිතරිත් දව ගන්නෙ නැතු කියලා එහෙම හිතන අවස්ථාවක් තියෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවකදී ඒක අනිවාර්යයෙන්ම රැකගන්න ඒ වගේ ඒකෙ මිදිලා එනවද නැත්නම් ඒ අවස්ථාවේ හැටියට හැටියට හරි ඒක කරලා එතනදී යම් කිසි සාධාරණකරණයක් කරලා එනවද වගේ කියන ගැටලුවට හුඟක් මුණ පාන්න සිද වෙනවස්තාවල් තියෙනවා. මම පොඩි වහන්නේ මේ ප්‍රශ්නේ මේ සමාජෙත් මේ අය කල්‍යාණ මිත්‍රයන් නේද. ඒ වගේ අවස්ථාවලදී කොහොමද ඔයගොල්ලෝ මේ උපදේශක් දෙන්නේ ඉන්නේ? තිරුවන් සරණයි මම ඉදරම සත්‍යීත්වයට වෙන්නම් දැන් කියලා එන්න අනුතුරු අනිත්‍යයට නැවතත් තියෙන්න කැමතියි.
බ්‍රුණු මහත්මයාගේ ප්‍රශ්නෙට මට වදානිටයි පිළිතුරු දෙන්න හොඳයි. එතෙන්දි තමන්ට මා අදිෂ්ඨාන පූර්වක මනසක් තියෙන්න ඕන. ඒතර හරියනවා ඒක. මේක කෙරෙන්න ඕනේ කොහොමද කියලා. අපි හැමදාම ගතා මොනවා හරි පින්කමක් කරාම ඉන්නා පුණ්‍ය කම්මේ නමාමේ බාල සමාගම කියලා. සතන් සමාගම හෝතු කියනකොට ඒවා ඒක ගැඹුරු මනසින් එනකොට ඒකට උත්තරයක් ලැබෙනවා. එහෙම එකක් තියෙනවා. සමහර ඒ වගේ අයින් වෙන්නත් පුළුවන් හැබැයි. සමහර වෙලින් නැවෙන්න පුළුවන්. එතෙන්ද අර බුදුරජාන් වහන්සේ දේශනා කරන්න අර කටු අකුලක යනවා වගේ පරිස්සමින් යන්නේ කියලා ගමේ විදිනකොට කෙලසෙනවා නා. ඒ වගේ වෙන්න ඕන සමහර තැන්වලට. ඒ නිසා ඒ අදිස්ථාන පූර්වකේ ගියාම ඒවට ඉඳ සැලසෙන ගතියක් එනවා. අයින්ෙන්ට පුළුවන් ගතියක් එනවා. අවචාවට ලක් වෙයි. ඒක අනිවාර්යයි. නමුත් ඒකට පිළිතුරක් ලැබෙනවා. අර අපි හැමදාම කියන්නේ අපේ ගැඹුරු මනසින් කෙරෙන අවංක මගේ ගැඹුරු මනසට ඒක දාගන්න. එතකොට මේ මිත්‍යොත්‍රකල තමොත්‍රකල සත්‍යාබෝධි මාර්ගයටත් මගේ පෑදෙනවා. ඉතින් ඒ නිසා වෙන්ඩෝන විහතිසෙන් කියන්නේ ඒක රජස්පත්‍යක් කියලා තියෙන ගයින්මන්ට් පුළුවන් විදිහ තියෙනවා. හිතලා බලන්න එන. ගැඹුරු මනස කියන එක තමයි මට කියන්න තියෙන්නේ. පස්සු තවිලන වෙන විදිහට කටයුතු කරාම හරියනවා. අමාරුයි. නමුත් පුළුවන් ඒක පුළුවන් කරන්නට පිළිවන් ඒක. එසා තමන්ගේ මාර්ගෙ තමන් තීනේ කරගන්න ඕනේ. අපි මෙහෙම නිසා මෙහෙම වෙනවා කියන එක උනොත් එතෙන්දී තමන්ගේ මාර්ගයට අවතීන වෙන්නේ. අර කතාවක් තියෙන්නේ මේ ගල් කැටයක් වතුර දාම තමන්ට ඕන තැනට යනවා. දිරත් තලී කැලක් කොනුනහම ගඟට වැටුනහම ඒ ගඟට ඕන තැනට යන්නේ. ඒ වගේ අපි තින් ජඟුරු හොඳ ගල් කැට ගලා බාරපත් තුන මට ඕන තැනට යන්න පුළුවන් සමාජි. ඒක ටිකක් තමයි හැබැයි. නමුත් හිතලා බලන්න අර ගැඹුරු මනසට කියනකොට හරියන සමාජිව. සමාජය හරියනවා. මෙච්චර තියාගෙන ඉන්න ඕන හැබැයි මතසේ අනිත් අවඥා ලක් කරන්නේ මේ සමාන රැකෙන තුන්සා කියලා. අර තානිස්සරු හාඳු ළඟ දීජමනටි කියලා සාකච්ඡාවක් කරනකොට උන්වහන්සේ කිව්වා තානිස්සරු දන්වනේ නාසි බෞතු මුතු මුතු සුපටිපන්න විපටිපන්න පිළිවෙතක් ඇතු උත්මේ ඒ කෙනෙක් එහුව මත්තම් පාවිච්චිය ගැන. එතකොට උන්වහන්සේ හඳලා අසන්ට කිව්ව එක මේ දැන් මට පපු යමාවක් තියෙනවා. හන්දරම heart problems තියෙනවා. නැත්තම් තාම මොනවා තියෙනවා. මගේ දොස්තර මහත්තයා කියන මට මේ ලික ගන්න එපා. මත්තම් ගන්න එපා කියලා. ඒතර කවුරු හරි යාළුවෙක් මට කිව්වොත් එහෙම මම කියනවා නෑ. මම මෙහෙම ඩයග්නොස් වෙලා තියෙන්නේ මෙහෙම කරන්න දෙපා කියලා සමන් ගන්නයි කියලා. ඉතින් ඒ වගේ ඒවා ඒකන අර පිළි අරගෙන ආ කියලා නිකන් ඉන්නවා. මම සිංහිතා ගන්නතෝන් මට බුදුහාමුදුරු කියලා තියෙනවා මගේ භවදුකට වේදනා උන්හන්සේ කියලා තියෙනවා සර්ජන් හැටියට එපා කරා. ඒක මේ එතකොට මගේ දොස්තර මහත්තයා ලෝතර දොස්තර මහත්තයා මට මෙහෙම කියලා තියෙනවා මම ඒ නිසා එක් කරන්නේ නැහැ කියලා තමන් හිතා ගන්නවා. අනිත් පැටි කියන්න ඕනේ නැහැ. ඒකෙන් හින්දා ඒ වගේන හිතලා බලන්නට ඕන. ඒ වගේ හිතලා බලන්න ඕන. බුදුහාමුදුරුවෝ තෙන්දර මේ සූත්‍රෙදි කියන්නේ
නපිවේ චිත්ත මොහිනි මේරයන් නපිවේ චිත්ත මොහන සිත මොහණයට කරන සිත මොහන කරන මො චිත්ත මොහනි මේරයන් කියලා කියන්නේ ඒ වගේ දේවල් ඊට වඩා සමහර පාප මිත්‍ර මම කියන්නේ ඔය නැත්තම් කල්යාණ මිත්‍ර පාප මිත්‍රක බෙදන නෙවෙයි පරිස්සම් වෙන්න ඕන පරිස්සම් වීම හොඳයි පරිස්සම් වීම හොඳයි කොච්චරද මොකද නිබ්බානේ අරමුණු අනුපාදා පරිනිබ්බානේට තමයි මගේ ගමන් මාර්ගය වෙන්න ඕනේ. ඒක තමයි තනි වෙන හැබැයි. ඒක හොඳට මතක තියෙන්න ඕන. ඒ තනි වීමම තමයි හැබැයි වටින්න අන්තිමේදී. ඒ තනි වීම ඊට පස්සේ තමයි සපෝට් කරනවා. තනි වෙනවා කියන්නේ දැන් තියෙන ගෲප් එකෙන් නම් මිනිහ විතරයි. ඒතකොට වෙන කල්යාණ මිත්‍රන්ගෙන් තමයි ලැබෙන සහයෝගය. බුදු සරණයි. මම ඒක දුරියක් දුන්නා. අන්නේ වේ හොඳ උත්තරයක් දුන්නා නේ පුසනයි. පුසන සත්‍යත්වන්නේ සත්‍යත්වන්නේ දැන් සත්‍යත්වම කියපු උදාහරණ ගත්තොත් උදාහරණ කියන්නේ ඉතින් එතකොට තමන් කියනවා නම් මෙහෙම වෛද්‍ය හේතු මත එහෙම නැත්නම් මට මේ උපදෙස් ලැබිලා තියෙනවා කියපු මේ කතාවදී එතකොට එක ශිල්පදයෙන් දැකින්න තව ශිල්පදයක් කරනවා වගේ වෙනවා කියලා හිතනවා. එතකොට මේ සත්‍යත්වම එක කිව්වා මේ තම අනිත්‍යද කියන්නේ නැහැ හිතෙන් හිතන්න මේ දුක නම් මුලට ලෝකතර ඒකෙන් තත්කදෙන් වාස්තිය නම් හොයිද වෙලාදී කියලා තමයි හිතා ගන්නවා කියලා. එතකොට එසේ නැවතර අනිත්‍යයේ සිතට වෙන පණිඩය දෙමු නිසා අතර මායාව නම් අකුසල් සරගත සත්‍යයක් මත වෙනවා. වාද කියන එක කතා කරලා දැන් ගන්න කැමති. මම ඒකට තව ප්‍රශ්න නැහැ. අසමාවෙන් මං කියවෙන එකේ ඇත්තන්ට කියන්නේ කියලා කියනවනම් කෙලින්ම කියන්න ඕන. මම ප්‍රැක්ටිස් එකකට ආවා වයිට් ලයිස් කියන්න එපා එතෙන්දී. ඒක කියන්න එපා. ආ සමයි මම වඩදෝ ඒක කියන්නේ නැහැ. ඔක් යනවා නම් කෙලින්ම කියන්න ඕන. මම මෙහෙම ඒ ඇත්ත ලේසි හැබැයි කියන්නේ. මේ මොකද ඒකට බෞද්ධ වෙන නිසා ඒකට කියන්නේ මම මේ බුද්දිස් ප්‍රැක්ටිස් එකට ආවා ඒකට මෙහෙම කියන ප්‍රිසෙප්ට් එකක් දුන්නා මම ඒකේ ගියොන් පොඩ්ඩක් මට හාන්සි වුණත් මං කරන්න බලනවා මේ විදිහේ වයින් එක දැක්කම නම් බොන්නත් හිතෙනවා නමුත් මම මේ ප්‍රැක්ටිස් එක නිසා මම දන්නේ නැහැ කියලා කිව්වම ඒ කට්ටිය ආදරෙන් පිළිගන්නවා. ඒ කට්ටිය සමහරට ඒ දැන් අපි හිතුවම සමහරට මගේ මිත්‍රෝ ක්‍රිස්මස් කාට එහෙම මොන හරි ස්ටාෆ් එකකට රියුම් කළොත් එහෙම ඒ කට්ටිය ඒ වෙනද ගන්නෙම ජාති කොහොමද මේ බවත් එතෙන්ට ගන්නෙ නැහැ මොකද ඒ එතකොට ඒකට කරදරයක් කියලා කෙනෙකු සිද්ධවන්න වෙයි කියලා. ඒ වගේ මිත්‍ර පිරිසක් ඇති කරගන්න කොහොමද? බුදු සරණ. බුසන්නට සතිතුමන් සමායන වර්ණී වර්ධව තේරුම් ගත්තේ සතිතුමන් ඉතින් මම තව ප්‍රශ්නයක් යොමු කරන්නම්. මේ අකුසල් තමයි පෙරසිදු වෙච්ච අකුසලයක් පිළිබඳව හිතලා දුකට කම්පාවට පත්වීම පිළිබඳව ඒතකොට ඒකල අකුසල් පිළිබඳව පසුතැවෙයි. මේ මොසේ හරි ඉතින් ඇති වෙන්නේ මේ උද්දච්ච කුක්කුච්ච කියන චෛත්‍යකයේ කියලා කිව්වොත් හරිද? එතකොට එහෙමනම් අර ඒ උද්දච්ච කුක්කුච්චේ තියෙනවනේ දෝෂ චතුස්සකයේ කියලා අපි ඉගෙන ගන්නදී අකුසල චෛත්‍යකයේ කියන්නේ දෝෂ ඉච්ඡා මච්චරි කුක්කුච්ච කියනවල. එතකොට මේ ඒ කරපු අකුසල පිළිබඳව දුක් වෙනවා කියන්නේ නැවතුනොත් ද්වේෂ මූලික හිත උපදව ගන්න එකනේ. එතකොට ඒ සිත් අර සම්හරලාට කරපු අකුසල ධර්මයට වඩා බලවත් අකුසල වෙන්න පුළුවන්ද? මොකද ඒක නැවත නැවත හිතනකොට මොකද අකුසලයක් කරනකොට ඒක බොහොම ශනිකව කළා අකුසල සිත් එපමණයි නමුත් නැවත සිටීම තුළ මොකද මේ සිත් පිළිබඳ ප්‍රශ්නන් නිසා ඒක ඊට වැඩි ප්‍රබල අකුසලයක් වෙන්න පුළුවන්ද කියන කාරණාව අත්‍යවශ්‍යයි පිළිබඳ පොඩ්ඩක් දැනගන්න. ඒක මාර්ගයට ආපු කෙනාට ඒක වෙන්නේ නැහැ. ඒක තාවහම Tamanth ඕනකම තියෙන්නේ මේකෙන් පිරිසිදු වෙන්න නම් අර අපි කිව්වේ දේශනා සුද්ධි සංවර සුද්ධි පරිච්ඡේ සුද්ධි පාච්චේකන සුද්ධි කියලා. ඒකෙන් ඒ තමන්තම අදිෂ්ඨානයක් ඇති වෙන්නේ මම මේ කරා. එතකොට දැන් මෙතෙන්දි දැන් අපි එතෙන්දි පුජ්‍යල භාවය පසු කරගෙන යන පුළුවන් භාවනා කරන්න කෙනෙකුුණා. මේක සිද්ධ උනේ දෝෂේ නිසා, මේක සිද්ධ උනේ රාගය නිසා කියලා හේතු පච්ච පරිග්‍රහ ඥානෙට එනවා කියන්නේ ඇත්ත මේක ඔය සීලයෙන් පස්සෙම
ඒ ඥානෙට නෝ නෙවෙයි. ඔය මාර්ගය යනකොට දැන් ඔය මොකද්ද සතිවිනි සුත්තේ තියෙන පච්ච පරිග්ගහ ඥාන කියලා. ඒ පච්ච පරිග්ගහ ඥාන කියලා කියන්නේ අපි කියන නාම රූප පච්චේදි කියලා ඒ විදිහට බලන්නේ ආ පුරුදු වෙන විපස්සනාවෙන්. මේ සිත් මම මේක කළා නෙවෙයි මම මේක කළා කියලා හිතනකොට මට ලැබෙන සහතිකයක් නැතුල මට බැඳ බැඳ බැරි කමක් විදිහට. ඒක එහෙම නොවම ඉන්නේ. එතනයි පසුතැවිල්ල ඉන්නේ. හරියට මේ මම ප්‍රශ්නයක් ලියන්න බැනෝ විභාගෙට මට ඒ ලැබෙන්න තිබුණා ඒ ප්ලස් ලැබෙන්න තිබුණා මේකින් කරා නම් කියලා. එහෙම නෙවෙයි මෙතෙන්දි වෙන්නේ. මේ අකුසලය මම කෙලි අවිද්‍යා මම නෙවෙයි අවිද්‍යාව මෝහය ලෝභ දෝෂ නිසා මේක වුණා. එතකොට මං කුක්කුච්චි දිගටි ආවේ මේ හින්දා. ඔන්න පච්ච පරිග්ගහ. ඒසා මේකව නම් එහෙනම් මේකෙන් නැන් වුණාම මට ඒක නැ කියන අවබෝධයට එනවා අය. ඒ පසුතැවිල්ල හොඳයි. ඒ පසුතැවිල්ල හොඳයි. තමන්ට තම චෝදනා කරගන්න ඕනේ වෙලාවට. හැබැයි ආද ඉතින් අයියෝ එහෙම මොඩෙක් වුණා නේද කියලා. ඒව තියෙන ඒකෙහිඳ සීලයේ පරිස්සම් කරගෙන යන්න ඕන. ප්‍රතිත්වානේ දැන් එතකොට අපි කල්පනා කරමු දැන් සත්‍යමක් කිව්ව තැනේ කතා කරන ගන්නේ අපිට කියන්නේ මේ අවබෝධයක් තියෙන කෙනෙක් හේතුඵල ධර්මය ගැන අවබෝධයක් ඇති කෙනෙක් හැමදේම හේතුඵල ධර්ම හැටියට දකින කෙනෙක් කියලා සත්‍යමක් කිව්වා විදිහටම මේ මම නම් මූ සංකල්පෙන් යම මොහොතකට ඉවත් වෙලා වගේ ඉන්න කෙනෙක් නෝ කිසියම් ආකාරයකින් මොහොතකට නෙවෙයි කිසියම් ආකාරයකින් ඉවත් වෙන්නේ කියන්නේ ඉතින් එයා තුලින් අපි හිතමු දැන් මේ අදින්නාදානයට සම්බන්ධ වෙන දෙයක් වෙනවා නම් වුණොත් එමේක නැත්තම් එහෙම නැත්තම් කිසියම් ආකාරයක භාගයෙන් කිරිටක් කියලා ඒ වගේ එහෙම දෙයක් වෙනකොට මේ ඒක වුණාම ඉතින් එයා ඊට පස්සේ මේ ඒකන අර කුකුචකදී කරගන්න යාම සිමිතිකද ඒක නෑ ඊට පස්සේ කොහෙද බලනවා හේතුව එතකොට එයාට පේනවා මේ ඇත්තව තණ්හාව නිසා තමයි මේක මේ සිදුවෙන් උනේ කියලා ඒ ක්‍රියාදාමය මෙයා දකිනවා. එතකොට එසේ නමුත් දැන් සත්‍යමක වේ දැක්ක පමණින් ඉවත් වෙනවා කියලා එතන මේ වගේ දෙයක් දැක්ක පමණින් ඉවත් වෙන්නේ නෑනේ මොකද තණ්හාව නම් මෝ අර දීක කාලිනම ඒ කියන්නේ මහ ලොකු බලවේගයක් විසින් මේක වෙන්නේ තණ්හාව එහෙම නැති වෙන්නේ නෑනේ දැක්ක පමණින්. එතකොට මේ මොකද ඒකත් මොකද ඒක නැවතත් වෙයි ඊට පස්සේ ආගෙත් ඒක දැක්කම මොකද නැවතත් දින කීපයකින් මාස කීපයකින් අවුරුදු කීපකින් නැවතත් ඒත් ආයත සංවරය අවශ්‍යයි මට ඒ භාගයෙන් කිරීමට වඩා මට නිබ්බාන අවශ්‍යයි මම නිබ්බාන වෙනුවෙන් කැපකිරීමක් තියෙන්න ඕන නිබ්බාන වෙනුවෙන් කැපකිරීමක් තියෙන්න ඕන ඒක ලොකු කැපකිරීමක් ඒ සමහර ඒවා දවසක් විසාක මහදවල් ග්‍රීස්ම වෙලාවකට මේ ගමනක් යන ගමන් පොසොන් රජු හම්බෙන්න යන ගම බුදුහාමර හම්බෙන්නත් ආව. එතකොට බුදුහාම වැහුවා මේ මහදවල් මද්දහනේ කොහෙද යන්නේ කියලා. එතකොට කිව්වා මේ රජතුමා කොස්තල ප්‍රසේනජි එත් කොසල යට එන්න කියලා තියනවා කියලා කැබිනට් මීටින් එකක් වෙන්න ඇති මොනවා. එතකොට බුදුහාඳුරු උදාන ගාතාවක් කිව්වා එතෙන්ද කියන සාධාරණී විහඤ්ඤාන්ති. මේ ලෝකේ තියෙන පොදු දේවල් පිළිබඳ වෙහසක් මේ ලෝකයා ගන්න කියලා. මුදල් පිළිබඳව. ඉතින් ඒක කාටත් තියෙන දෙයක් ඒක. ලෝකේ ඉන්නකොට ඒකත් එකම යන්න වෙනවා නිසා තමයි එකින් අයින් වෙන්න ඕන. තියාසෝතාපන්න කෙනෙක්. නමුත් බුදුහාන්තේ ගැන ලොකු සංවේගයක් ඇතුණා. නමුත් තමන් ගැන හිතලා සතුටු වෙන්න පැත්තක් තියෙනවා. සමහර ඒවා ගැන. ඒ හොඳ පැත්තේ සතුටු වෙන්න ඕන. ඒක දකින්න එක ලොකු දෙයක්. මේ තණ්හාව නිසා මම මේක කළා. තණ්හාව නිසා මම මේ පාපයට නැඹුරුනේ. ඒතරින් ඒක කම්ම විපාක තියෙනවා නම් කිවිඳින්න ඕනේ. අනිත් ඇයට ඒ කියන චෝදනා නොකර අනිත් ඇයට චෝදනා නොකර තමන් ඒක විඳලා ඉවර කරන්න ඕන මේක ඉවරයි කියලා. ඒකලා ආයත සම්මරේ පිහිටන්න මේනවා. තමන්ට තම අවංක වෙන්න ඕනේ තේ. ලෝකෙට මි කියන්න ඕනේ. ඒක නම් තමන් මට මේක වුණා මේකින් අයින් වෙනවා කියලා.
සමහරයෝ තියෙනවා ඉතින් හිතලා බලන්න මොකද කරන්න ඕනේ කියන්නේ. තමන් හිතලා බලන්න වෙනවා තියෙනවා. අහවල දෙය කියලා කියන්න බෑ. හිතලා බලන්න ඕනේ. ඒක තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. යෝනිසෝ මනසිකාර කියන්නේ ඒක. සමහර මිනිස්සු මරලා සතුටු නැයින්. හරක් මෙච්චර අද මම මැරුවා කියලා සතුටු නැහැ. ඒ නිසා වැඩිපුර ආරක්‍ෂක බිලි කපන්න පුළුවන් නම් අර පූජාවක් තියෙනවා මේ. එයා තමයි ඉස්සෙල්ලම පූජකයා බවට පත් වෙන්නේ නේපාලේ. ඒක දැන් ටිකක් තහනම් කරන්න හදන ඉතින් කොහොමාරි. ඊ තත්ත්වේ නෑනේ අප. ඒ නිසා ඊ තමන්ගෙන අභිනන්දනය කරන්න පුළුවන් තමන්ගෙන සොම්නස් වෙන්න පුළුවන් කුසල ධර්මගෙන තමන්ගේ ඉතින් චරිතය ගැන හොඳ පැත්ත බලලා සතුටු වෙන්න ඕන. මම විශාල පාපවලින් මිදලා ඉන්නේ කියන එක. ඒක හොඳ දෙයක්. මේ කනගාටු වෙන්න එපා හැම දෙයක් ගැනම අපි හරියට චෝදනා කරනවා. සමහර ඒ වගේ කතන්දරයක් තියෙන මේ හොඳ නැතුණක් කියනකොට මං කලින් ඉච්චරේටි. ඒක හාන්දරමක් මම මේ අපි ලංකාවේ කමිට හදලා කියන්නේ හොඳද? කතන්දරිකෙන හදපු කන්නේ ඒකයි. පෝස්ට් මාස්ටර් ළඟට ගියාට පල් මාත් ළඟට පල් කන්තෝරේට පොතක් අරගෙන පාසල් කරන්න ගිහිල්ලා පොත දුන්නා. හාමුදුරුවෝ මේ එක් මහත්තයෙකුට ගහන්න මේ බිඳෙන සුළි ඒ කියන ස්ටිල් කලවන්නේ කියලා ප්‍රචාර කළා. ලුකියා කුලික. එතකොට මහත්තයා හාමුදුරුවනේ මේක පොතන්නේ කියන බිඳෙන්න දෙයක් නැහැ නේ. බීජ බඩුවක් ඉලෙක්ට්‍රොනික දෙයක් නැහැ. ලුකියා නෑ ඕක මේ ඒ සීලේ පිළිපඳ පොතක් මේ ප්‍රතිමෝක්ෂ පොත මම මගේ ගෝලී පිටවන්නේ කියලා. ඉතින් ඒ නිසා කොයි සීල කියන්නේ බිඳෙන් ඉඳ තියෙනවා. කොයි කොයි ප්‍රජාය නමුත් පරිසම් පාචිරාන්ට කෙනෙක් හදා ගන්න තරහතරක් කිව්ව එක. සාරිපුත්ත කෙනෙක් වෙන්න හදන දෙපා දැන්න. දැන් ලලිත් කෙනෙක් වෙන්න. අහවල් කෙනෙක් වෙන කෙනෙක් බුදුහාම කියන සාරිපුත්‍ර පඤ්ඤා සීලෙන් උපසමය නැත්. ඒක වෙනම දියා. නමුත් තමන් වල බලන්න මේ තෙන්දි මේ සීමාව තුල මම කොහොමද ඉන්න ඕනේ කියලා. අපිට ඒක කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඒ වාසිය අපිට තියෙනවා. දැන් ඔය සත්තු සාසන ඔය කලින් සූත්‍රයේ තිබෙන අංගුත්නිකායේ සත්කෙනි පාති මේ සූත්‍රයත් අංගුත්නේ සත්කෙනි පාති තියෙන සත්තු සාසන සූත්‍රය කියලා පාලි හාමුදුරන්ට බුදුහාමුදුර කියනවා. පාලි හාමුදුර කියන්නේ විනේදර අයන් අත්යක්ගෙන උන්වහන්සේ කියනවා මේ භාග්‍යතුන් වහන්සේ මම හුදෙකලා ආවේ ඉන්න කැමැති ඒ මට මොනවහරි දේශනයක් කරන්න වහන්සේකින් අවවාදයක් දෙන්න කියලා මේ මන්තක් හුදෙකලා වින්ට යන්නේ කියලා. එතකොට බුදුහාමුදුරු උපාලි හාමුදුර කියන්නේ හැබැයි මහසලසින් ධර්මදර ඇත්තු නමුත් අපිට ගන්න තියෙන ඇත්තු මෙයා තියෙනවා මේක. ඉමේ ධම්මා ඒකෝත්වං උපාලි ධම්මේ ජානෙයාසි. ඔබට මොනවා ධර්මයක් තේරෙනවා නම් ඉමේ ධම්මා මේ කරුණු ටික න ඒකාන්ත නිබ්බිදාය. ඒකාන්ත වශයෙන් නිර්වේදයේ සඳහා නොවේ. න විරාගාය න නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති. අපි ඔය දන්නවනේ නිබ්බානේ සඳහා උදව්වක් වෙන්නේ නැත්නම් මතක තියාගන්න ඒකංසේන උපාලි ධාරියාසි. නවර්දී මේක මතක තියාගන්න උපාලි නේසෝ ධම්මෝ නේසෝ විනෝ. ඒක ධර්මේ නෙවෙයි ඒක විනේ නෙවෙයි. නේතං සත්තු ආසන මේක සාසනාංශය සාසනේ නෙවෙයි. ඒකෝත්වං උපාලි ධම්මේ ජානියාසි. උපාලි මොනවහරි ධර්මයන් ඔබට තේරෙනවා නම් මේ ධර්මය මේ తত্ত্বය මේ මනස මේ ක්‍රියාකලාපය ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බාන සංවත්තන්තිති. මේක කරොත් නිබ්බානෙ සඳහා මේක අප ළඟ තියෙන එක. නිබ්බාන අපි කියන්නේ අපේ හුස්මට වඩා අප ළඟට කෙට්ටුයි. අපේ හුස්මට වඩා අප ළඟට කෙට්ටුයි.
මේ බොරුවට මවාගත්ත මම පහු කරගෙන ගිහිල්ලා වැටෙන තැන ඒ සුහද් ඒ ශූන්‍යතාවය ඒක උදව් වෙනවා ඒක උදව් වෙනවා දැනගන්න ඒසෝ ධම්මෝ ඒසෝ විනෝ මේක ධර්ම මේක විනය ඒ සංසස් ශාසනං මේක සත්‍යගතයන් වහන් තිජී කෙනෙක් නැත්තං හවලක් කෙනෙක් කියලා හදාගන්න හැදුවොත් එහෙම එතන කරන්නේ පාට ගෑවිල්ල ඒ පාට ගෑවිල්ලෙන් අයින් වෙන්න ඕන මේක මගේ හුදු අවකාශාත්මක ශූන්‍යතාවයට කොයි විදිහද බලපාන චිත්තේන මම වැඩිපුරම චිත්තයට වන්දනේ අපිට චිත්තේ ඒ නිසා බුදුහාමුදුරන්ට කිත්තේන්ට ඕනේ තෙන්ද බුදුහාමුදුරන් මොකද්ද කියවේ සමහර ඒ වගේ තෙන්ද පරිස්සම් එන්න ඒ පසුතැවිල්ල එන එකම සත්‍යාබෝධයට මාර්ගය පසුතැවිල්ල ඒක බරපතල අකුසලයක් කියලා අභිධර්මයට අනුබෙදන් දෙපයි කියන්නේ ආ තමන්ට ලැබිච්ච දුක තේරුම් ගන්නට ඕන. මේක නිසා මේ දුක ආවා. මේ දුක තේරුම් ගන්න. මේක සසරේ ඉන්නකොට සිද්ධ වෙන ස්වභාවයක් කියලා. ඒතකොට අකස්මික තමන්ට විදියක් එනවා. ඒ වචනේ හොඳ නැතත් ඒක හේතුඵල සම්බන්ධයෙන් එන්නේ. අදිච්ච සම්පන්න නැහැ. නමුත් තමන්ගේ මනසට මනසින් වචන දාන්න බැරි විදිහට එන ශක්තිය ඒ ශක්තියත් එක්ක සම්බන්ධයෙන් මම හිතනවා මම කතා කරා කියලා කියන බුදුසරණයි සාදු 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 සත්‍යත්වන්නේ හොඳයි මම කැමති චින්තක මහත්තයාට වෙන්න පෙරවන් සරණයි මම මේ සත්‍යත්වමා හොඳට පැහැදිලි කරා සීලය ගැන මම කැමති තවදුරටත් අහගෙන ඉන්න පෙරවන් සරණයි එරුවන් සරණයි. හන්දයි ශ්‍රීමති මාතෙන් ඔබතුමිට මේ. එරුවන් සරණයි. සතිවිතමා අප්‍රමාණ පින් අපිට සීලය ගැන බොහෝ කරුණු කියලා දුන්නා. මත් දේශනා කරගෙන යන ගමන් හිතුණ සතිවිතමා මේ කරුණු හතරම නේද සෝතාපට්ටි අංග වශයෙන්ුත් දක්වලා තියෙන්නේ කියලා. එතකොට නමුත් සෝතාපන්න වෙන්න පෙරත් බුද්ධ රත්නයේ කෙරෙහි අවිච්ඡප් ප්‍රසාදයේ ඒ ආකාරයට අවිකාන්ත සීලය දක්වා පවත්වන්න පුළුවන් නේද කියන අදහසක් ආවා. ඒක තමයි මට දැනගන්න කරුණකට තියෙන ඉතිරුවන් සරණ. සත්‍යත්වයන් අපි මේ සූත්‍රයට අනුව ඒක තේරෙන එකයි මම එතෙන්දී වැඩි අවධානයක් යොමු කරේ. එතෙන්දී බුද්ධාන්දරු අර දවසුදත් ඇත්තනම් නියතෝ සම්බෝධි පරායනෝ නොත් එයාටික අපනිත් මිත්‍රු හාරපන්සීයම තම එතොට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතොට එයාත්තන්ගේ ඇස් ඉස්සරහා ඉන්නව බුදුහාරුයි සංගය කරර ධම්ම තම ධම්ම පේනවා ඉතින් බුදුහාරුතුනේ සාරිපුත්තාතුනේ දෙකට නම් පුදුම වාසනාවන්තවන්ට ඕනේ අවිච්ඡ ප්‍රසාදයෙන් ආයේ ආපහු නම් යන්නේ යන්නේ කන්නේ බුදුහම දැකලා කියලා. නමුත් ඒ සූත්‍රයෙන් අපිට පැහැදිලි වෙ තේරුම් ගන්නට තියෙන දේ තමයි මා සතුරුනායි සූත්‍රේ හම්බෙච්ච එක ගැන. එතෙන්දී කියනවානේ මේක මේ ditta dhamma sukha vihara abhichetasike ඒක මට පහල වුණායි කියලා ඒක හිතේ පිරිසිදු වීම සඳහා ඒ ඊළඟට උන්වහන්සේ කියනවා ඒ ටික තියෙනවා නම් තමන්ගෙම තීරණයක් ගන්න පුළුවන් කියලා. ඒකට හැබැයි තෙන්ට ඇවිල්ලා තමයි ඉන්නේ. ඒක උනාට පස්සේනේ මාර්ගයට එනකොටත් ඔය ටිකෙම තමයි ඉන්නේ. ඒ නිසා තමයි අපි මේ බුදුහාමට ආදරය කරන්න ඉගෙන ගන්න. සමාවෙන් තියෙන මේ වචනේ මම පාවිච්චි කරන්නෙම අපිට අවශ්‍ය නිසා. ආයන්නේ නැහැ සිද්ධාර්ථ අත්තරල ඊට පස්සේ. සමාවෙන් ඉඳ සිද්ධාර්ථ ගෞතම යම් බුදුජාන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේට අපි ආදරය කරන. ඊට පස්සේ ධර්ම පිළිගන්නවා. අර
සමාජයක ඉන්න නිසා මේ හැප්පිල්ලට මේ හැප්පිල්ලට අර බෙදින්න එකට මේ බෙදින්න එකට යනවා කියලා වෙනවා. ඒතකොට ඒකෙදි තේන්න මේක විශ් වැන්දිල්ලක් විතරයි. නමුත් මම මේ විශ් මාරු කරලා ආපහු එනවා කියන්නේ. ඉතින් ඒ නිසා මේ මාර්ගය එනකොටම තමයි ඒ ටික පහළ වෙන්නේ. ඩිංගි ඩිංග. අදානෙන උනත් එතකොට සෝතාපට්ටි මග්ග. එතකොට අර්ථපුස පුග්ගලහනේ කල්‍යාණ පුතු ජන සත්ත්වයේ ඉන්නේ. ඒක ටික ටික මෝරපුවාම අනිවාර්යෙන් Tamanta බුධානගේ Tamanta තීමේ කරන්න පුළුවන්. හරි. මම භවයේ සැලසුම් සහගත කළාම ආරයි කියලා. එතකොට ත්‍රි දුක බොහොම ගල් කැටයක් විතරනේ. ඒවා වන්වල සෑවතර ලොකු ටිකක් අයින් වුණා. ඒක හොඳයි නිසා. ඒ සෝතාපට්ටි අංග ටිකම තමයි කියන්නේ. ඒ අංගම තමයි මේක හේතු වෙන්නේ. ඒක උනාට පස්සේ තියෙන්නේ ඒ ටිකමයි. ඒ ටිකමයි තියෙන්නේ. හේත් උනාටින් වාසනාවන්ත සුදත්තලා හැමතින් අපි තවාසනාවන්ත නැහැ. ඒ වගේ නහන්ඩයි කතා කරන්නයි හිතින් හරි දකින්නයි පුළුවන් නිසා බුදු සරණයි. බුදු සරණයි සම්බුදු. බුදු සරණ සත්‍යත්වන්නේ. හොඳයි. ආනන්ද මහත්මයා ඔබතුමාට වෙන්න ඕන. තේරුවන් සරණයි කොරොම සිද්ධාර්ථම. අතන මටත් මේ මේ සාකච්ඡාව උදවල වටිනා වගේ දැනුණා. මේ එකලම ප්‍රශ්න දීක මතුණා, අදහස් දීක මතුණා. විශේෂම කරුණ දෙකක් මම හිතන්නේ පොඩ්ඩක් සාකච්ඡා කරගත්තා නම් හොඳයි කියලා හිතුණා. සතියෙත්තුනේ දැන් අපි ඔබතුමා මේ අත්‍යවම සඳහන් කරපු අපි දැන් අපි සමාන යම් කිසි අවස්ථාවකදී අත්විඳින මේ වික්ත ධම්ම සුඛ විහරණය ගැන කියනකොට එතින්දී අපි මේ සීලෙන් යම් කිසි ආකාරයකට පරිපූර්ණයි නේද කියලා හිතන අවස්ථාවකදී විශේෂයෙන්ම පාණාතිපාතාව ගැන කතා කරනකොට දැන් අපි බෞද්ධ වශයෙන් මේකට කොන්ට්‍රෝවර්සල් වෙන්නත් පුළුවන් වගේ මේ ප්‍රශ්නේ අපි සාමාන්‍යයෙන් මේ අපි මස් මාස හඳනවා බොහෝ දෙනෙක් බුදුන් වහන්සේ මේකට කන්න එපායි කිව්වේ නැහැ කියන මතයක් අනුව. නමුත් ඇත්තම මේ වර්තමානයේදී අපි මේක මේ පටලවාගෙන කන මස්කෑමක් වෙනකොට මැරීම වෙනුවෙන් يعني ආහාර වෙනුවෙන් සතුන් මරලා අපි ඒකට සහභාගී වෙනකොට අපිට මේ විකදම සුඛ විහරණ ලබා ගන්න පුළුවන්ද කියන එක මට ප්‍රශ්නයක්. ඇත්තම මම දැන් ඔය ගැන හිතලා ඉතලා මේ ළඟ ඉඳලා සම්පූර්ණයෙන්ම නිර්මාංශ වුණා. ඉතින් ඒක උනාන් පස්සේ මට ඇත්තම පුදුම සෝයක් සතුටක් මේ මගේ කැන්සල් ඇතුලේ දකින්නවා. එහෙම නැත්නම් දැනෙනවා. ඒකට ඔබතුමාගේ අදහස ලබා ගන්න හොඳයි. ඒකලම අදාර මම කියන්නේ බ්‍රුනෝ මහත්මයාගේ අර ප්‍රශ්නයක් ඉදමු කරා ගෲප් එකට. මත්පැන් සම්බන්ධයෙන් මට නම් එතන ඇත්තම හිතුනේ අපි සම්පූර්ණයෙන් මේ ආගේ ඒ වගේ අවස්ථාවකදී ඒ අපි යාළුවන් කියලා හිතන කෙනෙක් සතුරු කරනවට වඩා අපි සම්පූර්ණයෙන් අපේ මතය ඉදිරිපත් කරලා හැකල සම්පූර්ණ මෙතනින් ගලවෙන එක තමයි හොඳයි කියලා. මොකද අපිට ඒ වගේ සතුරු කරන්න කිව්ව සතුරු කරන්න සතුරු කිරීම ඉවරයක් වෙන්නේ නැහැ. දැන් අපටත් අවශ්‍ය වෙන්නේ කාවට හරි කල්යාණ මිත්‍රයෙක් වෙන්න නම් ඒතර අපි අහිමු වීමට සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉතින් දැන් පස්සේ අවස්ථාවකදී බැහැ කියලා කිව්වොත් මම හිතන්නේ ඒක ගොඩාක් අපේ අනිත් කල්යාණ මිත්‍රයන්ටත් එහෙම නැත්නම් ඒ තමගේ සාමාන්‍ය මිත්‍රයන්ට පවා ඒකට ඒ ගැන හිතන්න අවස්ථාවක් අපිට දාගලා දෙනවා වෙන්න පුළුවන්. ඒක නිසා මට මතක් වුණා මගේ අදහස හැටියට නම් අපි සම්පූර්ණ මේ වගේ අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම ගැලවෙන්න ඕනේ කියන එකයි මට මතක් වෙන්නේ. තවත් අර කතාවක් මතක් වුණා මේ මුදුන් වාසිය කියනවා ප්‍රකාවයි ගලව ගන්න ඕන නම් මඩේ වැටලා ඉන්න එකනක ගලව ගන්න මරට හැලලා හරියන්නේ නැහැ. මඩෙන් ගොඩට එන්න ඕනේ. එමෙ නැත්තම් ස්ට්‍රොං ග්‍රවුන්ඩ් කල් ගිහලා තමයි කඩාරි උදව කරන්න පුළුවන් කියන්නේ. ඉතින් අන්න එකත් මතක් කරන් ද කැමතියි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මම සත්‍යතුමාට ඒක අනන්ත මහත්මයි කමිට සත්‍යතුමාට ඒක ප්‍රශ්නයක් තමයි ස්ටඩිකින් එන්න ඊට කලින් මම යමු නම් සේන මහත්මයාට. සේන මහත්මයාට යමු උනේ මම. හොඳයි. අද එතුමාගේ කඩන්ඩක් සෑහෙන. තේරුවන් සරණයි. හරවත් දන්නේ නේද? දැන් එහෙනම් දැන් එහෙනම්. ආ දැන් එහෙනම්. සෝරි මුචු මයික් එක මේ වෙන්නේ. තේරුවන් සරණයි. අද හොඳ සාකච්ඡාවක් කරා. නමුත් ගොඩක් දේවල් ඉගෙන ගත්තාද දවසේ.
සීලය ගැන සීලය ගැන මත්පැන් ගැන කතා කරපු එකේ පුරණ මත්පැන් කරපු එකේ මට එක සිද්ධියක් මතක් වුණා. මම ඉස්සර කාලේ කියන්නේ තරුණ කාලේ ඉන්නකොට එක මහත්මයෙක් ආවා ඒ පන්සලට. ඒ මහත්මයා හොඳට බීලා හොඳටම මත්පැන් අරගෙන ආවේ. ඇවිල්ලා ඒ ධර්ම පන්ති වලට ඇවිල්ලා ධර්ම ඉගෙනගෙන ඊට පස්සේ මාත් ඒ බණ අහලා අහලාම ඒ මත්පැන් බීම එහෙමම එයාගේ නැවතුණා. නැවතුණා ඊට පස්සේ මාත්මයාම කියපු කතාවක් තමයි ඒ මාත්මගේ යාළුවෙක් හම්බු වෙලා ඊට පස්සේ බාරකට ආපහු ගියා කිව්වා. යාළුවත් එක්ක බාරකට ගිහිල්ලා ඒ යාළුව මත්පැන් බිව්වට මෙයාට මත්පැන් බොන්න අවශ්‍යතාවයක් උන්නේ නැහැ කිව්වා. වෙන්දර මත්පැන් බිව්වට එයා මත්පැන් බිව්වේ නැහැ කිව්වා. එතෙන් දි මට තේරුනේ දැන් මේක සීලය පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කළාම ඒකට ඇබ්බැහි වීමක් වෙනවා. අපි අර නරකට ඇබ්බැහි වීම වගේම හොඳටත් ඇබ්බැහි වීමක් වෙනවා. ඒ ඇබ්බැහි වීම ත්‍ත්වයට ආවහම එතකොට අපිට කිසිම බය නැතෝ ඕනෙම සමාජයේ වුණත් කන්න කර යන්න පුළුවන්. අර නරක පුරුදු ආපහු එයාට ඇති වෙන්නේ නැහැ කියලා. එහෙම එකක් තමයි මට කියන්න තියෙන්නේ. මොකද හොඳ පුරුදු ඇති කරලා ඒ හොඳ පුරුදු ඇති කරලා ඇති කරලා ඒකට බැහැවීමක් හදාගත්තොත් ඊට පස්සේ බැවෙන්න දෙයක් නැහැ. අපිට පාටියකට ගියත් කොහෙට ගියත් අපිට අනිත්‍යව සන්තෝෂ කරන්න පුළුවන්. අනිත්‍යව සන්තෝෂ කරන්න මත්පැන් බොන්නම ඕනේ නැහැ. එහෙම නැතුව සන්තෝෂ කරන්නේ මම ගොඩක් දැකලා තියෙනවා. ඒකෙන්ද ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එකයි මට තේරෙන්නේ. තේරුම් ගන්න. කොමුද මහත්මිය මම ඔබට මෙතුම් වෙන. හොඳයි. එතුමිට කතා කරන්න පස්කමක් ඇති සමහර දවස්වල ඉතින් මම මතක් කරනවා අහන් ඉන්න විතරයි පුළුවන්කම තියෙන කියලා. හොඳයි. ශාන්ති මහත්මිය අවසිරන්ත නම් නැහැ. හැමදෙනාටම සර්වන් සම්මේ කොහොමද කරුණ කියවන මට හැකුළු මේ හැකියාවක් තියෙනවා ඉඩක් තියෙනවා නම් මට ප්‍රතිසංවිෂිත සීලය ගැන පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. හොඳයි. තේරුම් ගන්නයි අපි සත්‍යත්වාරිය මොහොම සත්‍යත්වන්නේ මේ ආනන්ද මහත්මයා ප්‍රශ්නයක් යොමු කළා. දැන් ශාන්ති මහත්මියගේ ප්‍රශ්නයක් තියෙනවා සත්‍යත්වාරිය මෙන්නම් තේරුම් ගන්න. සම්බුද්ධ සරණයි. දැන් අර සත්ත්ව මාංශය පිළිබඳ කියනකොට ඒ තමන් ලොකු නායකින් නිදහස් වුණා වගේ හිතන මොනහම එකින්දයක හොඳ ප්‍රතිපදාවක් ලෝකයට ඒක කියලා දෙන්න හදන්න එපා. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා මට නැති වෙලා තියෙන ඒ නිසා ඒකින් කතා කරන්න එපා. මොකද අපි මේ රසගේ දෙයකින් කවර පුරුදු වෙලා තියෙන අපි ඒකට. ඒක දිය පුරුදු වෙලා තියෙන නිසා ඔගෙන ඒ කාලින්නම් වාද කරනවා. ඒ නිසා ඔය පැලෑනි වජිරඥාන කියලා හිටිය උතුම් භික්ෂුන් වහන්සේ නමක් මහා නායක සංගමක් හිටිය බම්බලපිටියේ උන්වහන්සේ ඒ කවුද ඇවිල්ලා ආරාධනා කරා නිර්මාංශ මේ සැසීමකට එන්න කියලා YMB එකේ කාලේ පිටදාසන නමස්කරන මල සත් අර්ධ සත්‍යයකට තියහට උන්වහන්සේ කියපු හොඳ කතාවක් තියෙනවා එතෙන්දී. කන කෙනෙක් කාපු ආවේ නොකන කෙනෙක් නොකාපු ආවේ වගෙන වාදිවාද කරන්න ඕනේ සාකච්ඡා කරන්න ඕනේ කියලා හිමින්ට කිව්වලු. අපේදී සත්පුරුෂයන්ට නම් ඒව දිරවන්නේ නැහැ කියලා. ඒක මත හිටියාගත්තා හොඳටම ඇති. සත්පුරුෂ භාවය හොඳයි නිතර බලනකොට. ඊළඟට ප්‍රතිසන්නිෂ්ඨ කියලා සීලය කියනකොට එතෙන්දිත් එන්නේ ඇත්තෙන්ම කෘතඥතාවය. දැන් භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් කියලා තියෙනවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රති. එතෙන්දී
අපි පරිසංඛා යෝන්සෝ මම බුද්ධියෙන් කල්පනා කරලා පින්ඳ පාතම් පටිසේවාමි මේ ආහාරය මම පාවිච්චි කරනවා. නීවදවාය මන් මදාය මේ ශරීරය ලොකු මහත් කරලා මේ මස්ස සරි කරගන්න දිවට මෙහෙට නෙවෙයි කියලා. චීවර පා ඉච්චේදි කියනවා යාවදී මාස් මේ සීතස පටිඝාත උන්නස පටිඝාත සීතලෙන් උස්නින් වැලකෙන්න ඒ වගේ කියලා. ඊළඟ බේත් හේත් ඒ වගේම ඒකද ඒ පැවිදි බවට පත් වෙච්ච ඇත්තන්ට ඒක. දැන් අපි හිතමු අපි කොහොමද කරන්න ඔබතුමී කොහොමද කරන්නේ කියලා කෘතඥතාව තුකෙන් බුණා. දැන් මේ ගෙදර ඉන්න ගෙදර ඔව් මේ ගෙදර මම පාවිච්චි කරන්නේ මේ සඳහා මේ ගෙදර හදපු වලට බොහොම ස්තුත් පින් සිද්ධ වේවා කියලා කියන්න පුළුවන්. ප්‍රතිසන්නිස්සිත කිවි එක. ඒක එන්නේ බුද්ධ ප්‍රඥාවත් එක්ක අර සීලේ ඉන්ද්‍රිය සංවරයේ සතිය සීලේ ශ්‍රද්ධාවෙන් රකින්නා වගේම ප්‍රතිසන්නිස්සිත සීලේ ප්‍රඥාවෙන් සම්පාදනය කරන්ට පාටිමොක්ක සංවර සීලෝ සංවරෝ සද්දා සම්පාදිතම් එක ශ්‍රද්ධාවෙන් සම්පාදනය කරාන්ට ඉන්ද්‍රිය සංවරෝ සත්‍ය සම්පාදිතම් ඒ වේරන්දන් පාළි ඉන්ද්‍රිය සංවරේ සත්‍ය සම්පාදනය කරගන්න ඕන පැටි දිනු කරගන්න ආජීව පාරිශුද්ධි තියෙන දැන් අර නිර්මාංස ආහාරය ඕනනම් ආජීව පාරිශුද්ධි සීලෙට දාගත්තර කිසිම වරදක් නැහැ ඒක කතා කරන්න එපා ඒක නේද හොඳයි අපි මෙතින් නතර කරමු. ප්‍රතිසන්නිසිත සීලේ පඤ්ඤාසයි සම්පාදිතම්. ප්‍රතිසන්නිසිත සීලේ ප්‍රඥාමින් සම්පාදනය කරන්ට කියලා. ඔය මහා ගෞරවණීය භික්ෂුන් වහන්සේ නමක් ඔය ප්ලම් විලේජ් වල උන්වහන්සේ දැන් නැහැ. තිත්නාථාන් කියලා සෙන් මාස්ටර් කෙනෙක් අතිශයම උතුම්. උන්වහන්සේ කෑම ගද්දී පාවිච්චි කැමිතරනේ ප්‍රතිසන්නිසේ සේද විශේෂයෙන් කැමෙදි පාවිච්චි කරන් තරම් දෙයක් කියලා තියෙනවා. මේ ඉරට හඳට ස්තුතිවන්ත වෙනවා. ඒ කැම ගන්නකොට කිය මේ හදපු ගොවියෝ දෙහපත දකිත්වා. ඒකට ස්තුතිවන්ත වෙනවා. ඊළාට ඒක ප්‍රවාහණය කරපු ඇත්ත ඒක කෙටින් තියෙන ලස්සන වාක්‍යයක් මම කෙටින් කියන්නේ. හුලංගේ වතුර හැම දෙයකටම ගොවියා මාකට් එකේ ඇතුගෙන පොසල් දීලා ගෙනත් දෙන්නේ නැතු යපු ඇතු කොට. ඉතින්ද තියෙන්න ඇත්තම මම මේක මම හුදකලාව ලෝක ජීවත් වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. මේ ඉරහඳ යත් මේ වහ පොළොවේ ඉර හඳයි අහසයි අතරේ මට කියලා අහවල් දෙයක් නැහැ. ශරීරයේ පව හැදෙන ස්ථාදස්තලි ඒකත් අම්මා තාත්තා දෙන්න හදලා දුන්නේ මේ. ඉන්තර කෘතඥතාපූර්වකේ ඒක අපි වැඩිපුර අවධානය කරලා අවධාරණය කළා නිසා අපි කෘතඥතාපූර්වකෙන් මේ ඩෙස්ක පාචිනු ඒක හදපු යත් ඒක හැලි දීලා ගෙන දුන්නාට thank you කියන්න ඕන ස්තුතිවන්ත වෙන්න ඕන. ඒක ධාතු මනසිකාරයටත් යොදා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒක තමයි ප්‍රත්‍යයන් පාවිච්චි කරන දේවල් පිළිබඳ කල්පනාකාරී වීම ප්‍රඥාවයි. මේ ඇඳුම අඳින්නේ ඇයි? මේ කැම කන්නේ ඇයි? මේ බෙහෙත ගන්නෙ ඇයි? එතකොට ඒක දිනවල තව බොහෝ දින ප්‍රත්‍යකට යනම ධාතු මනස්කාර දක්ව යන්න පුළුවන්. මොකද අතීත ප්‍රත්‍යවේක්ෂණයකට ඒකෙත් කියනවා මේ ඒක ශ්‍රී ලංකාවේ හදපු එකක්. යථාපත්‍යම් පවත්තමානං ධාතුමත්ත මෙවි ත්‍රය තදුක බුඤ්ජකෝච පුද්ගලෝ ධාතුමත්තකෝ මේක පාවිච්චි කරන එකන ධාතුමත්. ඒ කියන්නේ මගේ බඩ ඇතුළට යන මුං ඇස් ටිකයි මං අතරේ වෙනසක් නැහැ. මගේ බඩ ඇතුළට යන බොන්චි කැල්ලයි මගේ බඩ අතරේ වෙනසක් නැහැ ධාතු මේ වශයෙන් එලමන්ට්ස් ඇටියට. මගේ බඩ ඇතුළට යන ඔරෙන්ජ් ජූස් එකේයි මගේ බඩ ඇතුළේ වෙනසක් නැහැ. ඒක නිබ්බානි දක්වාම ගෙනියන්න පුළුවන්. මොකද ප්‍රශ්නා වර්ධනය වෙනවා ඒකෙන්. එතකොට අර මම කියන එක්කෙනා දී කැලිය හැලිල යනවා.
ඒකයි ප්‍රතිසන්නිත සීලය හොඳයි කියන්නේ ප්‍රඥාවේ ප්‍රත්‍යයන් ආශ්‍රය තමන්ට උදව් කරන සපත්තු සෙරෙප්පු පාටි දාන වතුරේ දාන ශවරේකේ ශවකර්ණේකේ සබන් කෑල්ල දත් බුරුසුව දත් බෙහෙත් ටිකේ හැන්ද උයනකොට පාවිච්චි කරන රයිස් කුකර් එක හැඳි ගන්න එක ඔය හැම දෙයක්ම එතකොට ප්‍රත්‍යයන් අපිට ඒවා එකක්වත් නැතුව අපිට ජීවත් වෙන්න බෑ ඒකට කෘතඥතා වූරක වෙනවා මං සල්ලියක් දීලා ගත්තා කියන කීතන්නේ අපි හිතමු මං මගේ දරුවා මට මේක ගෙනත් දුන්නේ මේ කෑම හැදුවේ හවලයි ඒ නිසා යත්තන් කෘතඥතා වූරක ලෙස තවම් පුළුවන් තරම් හම්බුල් වෙන එතකොට මම කියන එකනාගේ ගුලම් බහිනවා එතකොට ඉතින් අර භික්ෂුන් වහන්සේ කියන පාපිස්සයි ප්‍රජ දෙකයි දෙකේම සමාන වටිනාකමක් දෙන්න කියලා. ඒ පාපිස්සව මට උදව් කරන්න. කුසිය වගේම පැසිකිලියත් මට සමාන උදව්වක් දෙන්න. ඒ වගේ මගේ ඇහැර දාන කන්නාදී ඊට පස්සේ සෙරෙප්පු දෙක ඒව පව. ඒතර ඒකට කෘතඥතාවය පල ඒකත් ප්‍රතිසන්නිසිත සීලකි ප්‍රත්‍යයන් ආශ්‍රිතව ඒකත් ඒකේ ප්‍රඥාවෙන් සම්පාදනය කරන දෙයක් සම්බුදු සරණයි පින් හොඳ ප්‍රශ්නයක් ඒක බුදු සරණයි අත්‍යවශ්‍ය ශක්තිලි මට බොහොම පින් ඒ කරුණ ගැන කියනොත් දැන් මම වුණත් ඒ සමහරක් අවස්ථාවලදී ඒ වගේ දේවල් හිතන වෙලාවල් තියෙනවා ඒ කියන්නේ මොන හරි දෙයක් ගත්තාම අන්තිමට හරි ලැබුණාම හරි කරනකොට හරි මම ඒ වගේ දේවල් හිතන වෙලාවට ඉතින් මට දැන් හරි සතුටක් ඇතිවෙනවා ඉතින් මමත් එහෙම හිතනවා නේද කියලා මම මේ විදිහට කියනා නෙවෙයි ඇත්තටම හොඳට කරුණ ටිකක් කියලා දැන් සමහරක් අවස්ථාවලදී මම ওই සමහරක් ධර්ම කරුණ අහනකොට දැන් මේ අවස්ථාව විතරක් නෙවෙයි ඒ වෙලාවටත් ඉතින් අර සත්‍යදිත්තමා කියලා දෙන ඒවා සමහරක් ඔය ඉතින් කල්යාණ මිත්‍රයන් කියලා දෙන ඒවා මගේ හිතට ආවහම මම ඒ වෙලාවටත් ලරිත් දලුවත් මහත්මයාට හොඟස් තින් දෙනවා නේ මම මෙහෙම අහනවා නැහැ නේද මට මෙහෙම මේ වගේ දේවල් දැනගන්න ලැබුණේ කියලා ඉතින් මම හරිම සතුටු වෙනවා මේ හැම දිනකටම බොහොම පිං සත්‍යදිත්තමා කියන පිං සත්‍යසත්‍ය කරලා ලයික මම හිතන්නේ රසායන මහත්තයා තමයි අද කතා කරන්න ඉතිරිලා තියෙන ඉන්න පිරිසෙන් කතා කරන පිරිසකින් රසායන මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්න. පෙරුවන් සම්මය හැමෝටම ඇහෙනවද මම කියන දේ? ඇහෙනවා ඇහෙනවා. ඇත්තටම හරිම මේ වැදගත් අපිට බොහොම ප්‍රායෝගික මට්ටමින් ගොඩක් දේවල් අද කන්න පැහැදිලි වුණා. මම මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙලා සැහෙන කාලයක් වෙනවා දැන්. මට ඇත්තට මෙච්චර සමහරක් වෙලාවට මේ සමහර තැන්වලට යනවද නැද්ද කියන එකත් ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙලා තිබුණා. මොකද එතන ගියොත් සීලය හැදෙනවා කියන දේ නිසා ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ වුණාට දැන් ඊට පස්සේ අර තත්ත්වයක් ඇති වෙනවා ඇත්තටම මේ එහෙම වෙන්නේ නැතුව ඉන්න පුළුවන් අර දැන් මේ කියවුණා කිප දෙනෙක්ගෙම ඊට අවශ්‍ය මේ තමන්ගේ මානසික ශක්තියක් ලැබෙනවා ඒ අතරේ ඊටත් වඩා වැඩගත් දේ තමයි ඒ අර ලෝකෙන් උදව් කරනවා කියලා වගේ දෙයක් කිව්වේ මේ සත්‍යජිත් පන් අනේ වගේ ඉතින් මේ ඇත්තටම ඒ කල්යාණ මිත්‍රය වුණත් අර ඒ සමහර කොටසක් අයින් කර සමහර කොටසක් වෙන තමන්ට ඊට වඩා තමන් දැන් ගත කරන ජීවිතයට ගලපෙන යාළුව හම්බෙන දේවල් ඒ දේවල් මට ඇත්තටම දැනලා තියෙනවා. ඉතින් මේ ඒ වගේම ඉතින් මේ ප්‍රශ්න ගැන හිතුවොත් දැන් ඉන්න ජීවිතයේ තමන් මානසික වශයෙන්
සෑහෙන ඉස්සරහකින් ඉන්නවා කියලා ඒක සතුට වෙන්න පුළුවන්. මේ අතරම දැන් මම අතරම ඊට ඉස්සෙල්ල කතා කරපු මහත්මිය කියපු දෙයම අතරම මටත් එවෙලේ හිතුණා. ඒ කියන්නේ අපි මේ මේක නිසා අපි මේ අවස්ථාවන් අපි ලැබිලා තියෙනවා. මේ ඒ වගේම ඒ අතරේ දැන් අපිට සමහරක් කාලවලට ඒ ගැටතන ඇති වෙන තැනක් ආවත් ඒක විසඳ ගන්න පුළුවන් තරමට මානසික ශක්තියක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකම ඇත්තටම මම නම් ලොකු දියුණුවක් විදිහට සලකනවා. මේ ඒ සීලේ දියුණුවක් විදිහට සලකනවා. ඒක නිසා මේ ඒ වගේම සද්ධාව ඒ වගේ දේවල් ඇත්තටම ඇති වෙනවා. මේ සමහරක් ඇත්තට මම අහලා තියෙනවා දැන් මගේ යාළුවෝ කීප දෙනෙක් ඇත්තටම කිව්වා දැන් සමහරක් ඊට වඩා ලේසියෙන් කරන්න පුළුවන් පිළිවෙලවල් තියෙනවා. එතකොට සීලෙන් සද්ධාවෙන් ඒකට වැඩිය එහෙම කරන්නේ නැතුව කියලා. නමුත් මම හිතන විදිහට අපි ගමන් කරන මාර්ගයේ මම හිතන බොහොම බුද්ධ එකෙන් බුදුහම්දුරෝ කියලා තියෙන විදිහට ඒ ධර්මය අනුව අපි ගමන් කරන මාර්ගයට ඉන්නේ කියලා මම සෑහෙන සතුටයි. අහගෙන ඉන්න හැමෝටම සර්වන් සන්නයි. මට අවස්ථාව දුන්නට බලවත් මහත්මයාට ස්තුතියක් වෙනවා. බොම්පින් රසන් මාත්‍ය බොම්පින් හොඳයි. මම හිතරම මම චිත්‍ර මහබිරණ දොඩක් යොමු වෙනවා. ඉන්නතුරු සතියේ තුමා දින ලබු සාකච්ඡා නිමා කරන්න පුළුවන්. චිත්‍ර මහත්මිය ඔබතුමිට වෙන්න. තිරුන් සර්ණයි හැමදෙනාටම මම හිතන්නේ ඉතින් හැමෝම කිව්වකනෝ සම තමයි හිතට ආවේ. ඒ වගේම ප්‍රායෝගික ප්‍රශ්න ගොඩක් දුරට ඇත්තටම අපිට කද මේ මාර්ගේ යනකොට ඔය දේවල් වලට මූණ පාන්න වෙනවා. එතනම තමයි අපි තේරුම් ගත යුත්තේ කියලා හිතෙනවා. මේ අපි අහලා තියෙනවානේ ලෝක පුරාම කටපඳුරු, ඒ කටපඳුරු වැහෙන්න හලාලා දාලා අපිට ඇවිදින්න බෑ. නමුත් අපි සෙරෙප්පු දෙකක් දාගන්න ඕනේ කියලා. සෙරෙප්පු දෙකක් දාගන්න එක විතරයි අපිට කරන්න පුළුවන්. ඉතින් අන්නේ සෙරෙප්පු දෙක තමයි අපි මේ සොයන්නේ. මේ උත්සුක වෙලා තියෙන කියන එක මතක් වුණා. ඒ බ්‍රුණ මහත්මයා අහපු ඒ ප්‍රශ්නයට ඇත්තටම ප්‍රායෝගිකව මට සිතුණු දෙයක් මට මතක් වුණා. ලංකාවේ ඉන්න කාලේ ඉස්කෝලේ ගන්නකොට ඒ පාසලේ විදුහල්පතිතුමා හැම අවුරුද්දෙම අවසානයේ දෙනවා පොඩි පාඩියක්. ඒ ඔබට එන්න කියලා කිව්වම හුඟක් අය වෙන ආගම් අදහන අය හිටියා. ඒ මහත්මයතුළු ඉතින් හැමෝටම දෙනවා මේ වීදුරුවක් දෙනවා. ඉතින් එයා වයින් බෝතලයකින් නැල්ල වක්කරගෙන යනවා. ඉතින් ජීවිත කාලය තුලම මත්පැන් කියන එකක් හටේ තියලම නැති මට ඉතින් ලැජ්ජාවකුත් ඇති වුණා. මේක දැන් හැමෝම මේක බොනවා, මේක මොන රහත් දන්නෙත් නැහැ. ඒත් ලැජ්ජයි මේක දැන් නොගෙනත් ඉන්න. ඔය විදිහට වයින් ග්ලාස් එක අතින් අල්ලගෙන ඉතින් එයා මටත් වක් කරා. ඉතින් දැන් කතා කර කර ඉන්නවා. මම හිතන්නේ පැය දෙකක් විතර අතේ තියාගෙන ලත්තත් රිදෙනවා. මේක දැන් කරන්න දෙයක්වත් නැහැ මට. ඒ මම පොඩ්ඩක් ළඟ ඉන්න කෙනාට කියලා නෑ ඒකත් අරගෙනම නැගිටලා ගියා. ගිහිල්ලා ඉන්නේ කුස්සියට කියලා කුස්සියේ මේ සිංක එක ළඟින් ඒක තියලා ටිකක් වෙලාවකින් ඇවිල්ලා වාඩි වුණා. ඒක කවුරු හරි මොකද දැකලා කොහොම හරි ඒක විහිළුවකට අරගෙන ඊට පස්සේ ඒ වගේ සාදයකදී ඒගොල්ලන් කියලා ඒ වගේ විහිළුවක් හදාගත්තා ඒගොල්ලන්. ඉතින් ඒකට කමක් නැහැ කියලා හිතුණා. ඒ මොකද මම ඒක මල් පැලේට වක් කරා කියලා ඒගොල්ලන් කතාවක් හදාගෙන විහිළුවක් කරගත්තා. නමුත් ඒන් පස්සේ මට ලොකු සතුටක් ඇති වුණා. ඊට පස්සේ ඒගොල්ලන් මට ඒක නැවත දුන්නේ නැහැ. ඉතින් යම් කිසි විදියකින් අන්නේ ඒ වගේ උපක්‍රමයක් අපි තේරුම් අරගෙන ඒ වගේ දෙයක් කිනුත් ඒ වගේ දෙයකින් ගැලවෙන්න පුළුවන්. දැනට වුණත් තැනකට ගියහම ඒ වගේ තැනකට එතනින් හිමින් ආයින් වෙලා ඒ මොකද දැන් ගාක් ඉන්නව නොගන්න අය
ඒ අයගේ සංගමයට හිමීන් ගිහිල්ලා පොඩ්ඩක් අනිත් අයට නොදැනෙන විදියට කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. මොකද අනිත් අයව සතුටු කරන්න කියලා අපි එක දවසක් හරි පෙළඹුණොත් නැවත අපිට ඊළඟ දවසෙත් කරන්න වෙනවා. මේදී ටිකින් ටික නැවත අපි අනිත් පැත්තටම ගෙන යන ඉඩ තියෙනවා. ඉතින් Taman ඒක නැවැත්තුවහම දැනෙන සතුට ඇත්තටම අර අපිට ශාන්ති මහත්මිය කිව්වා වගේ මේ අනිත්‍යයට කෘතඥතාපූර්වකව පින්දිලා ඇතිවෙන ඒ සතුට පවා අපිට මේ නිවන් මාර්ගට හුරු වෙන්න හොඳ දෙයක්. ඒ සතුටම අපි අපේ හිත තැන්පත් කරන්න ගන්නවා. මොකද තමන් ගැන සතුට වෙන එක සතුටිසම අපිට මුලදීම කිව්වා තමන් තුළ මෙහිම ගුණධර්ම තියෙනවා කියලා දකින්න ඕනේ. ඒ මොකද මේ නිවන් මාර්ගය කියන්නේ කොහිවත් තියෙන එකක් නෙමෙයිනේ. මේ ඒක අපි තුලින්ම සොයාගත යුතු අප තුලම තියෙන දෙයක්. ඒ සතුටම ඇත්තටම මේ ප්‍රමෝදයම අපි දන්නවා ප්‍රීතිය පස්සද්ධියට හේතු වෙනවා. ඒ වගේ ආදි වශයෙන් ඒ ආදි වශයෙන් හිත නිවෙන්නම ඒක හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ලොකු දේවල් නැති වුණත් ඒ පොඩි සතුටකින් ඒවනි ලාවකදී වෙන්නේ මොකක්ද? ඇත්තටම අර හිත සමාධිගත වීමට අවශ්‍ය කරුණු රැස් වෙනවා. මොකද අපි දන්නවා නිවන කියන එක තථාගතයන් වහන්සේ අපිට විස්තර කරලා තියෙනවා මේ සලායතන නිරෝධේ නිවනයි කියලා. භව නිරෝධේ නිවනයි. ඒ වුණම තැනකින් අපිට මේක දකින්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඉතින් සතුටක් ඇති වෙනකොට ඇත්තටම අර සලායතන වලින් ඇතුල් වෙන අනිකුත් සංඥාවල් ඒවාට නිමිති දෙන්නේ නැතුව අර ඉදිරිපත් වූ සතුට ඔස්සේ හිත තියාගත්තහම ඇත්තට මේ නිවීම එතනදී නැති වෙලා නොදැනුවත්වම හිත සමාධියකට යන්න පුළුවන් තරමට අපිට මේ සීලයේ ඉවැනි කොටස ප්‍රතිවේක්ෂා කරලා ඇති වෙන සතුට, කෘතඥතා පූර්වක හිතුවම ඇති වෙන සතුට, මම හිතන්නේ මේ අවස්ථාවේදී මටත් හොඳ අවස්ථාවක් කියලා හිතෙනවා දලොත් මහත්මයාට පින් දෙන්න. මොකද අවුරුදු 15කට වැඩි ප්‍රමාණයක් කාලය හරියටම මතක නැහැ. එතුමත් එක්ක මේ යන ගමන නිසා ඇති වුණු ඒ ප්‍රඥාවෙන් දැනට තියෙන මේ ප්‍රඥාවෙන් ඇත්තටම හැම වෙලාවකම ඒ සතුට ඇති වෙනකොට එතුමාව මතක් වෙනවා. ඒ පින් පුණ්‍යානුමෝදනා හැමදාම කියන්නේ නැති වුණාට සිතින් ඒ දේවල් සිදු වෙනවා. ඒක නිසාම ඇත්තටම ඒ සතුටම ඇති කියලා හිතෙනවා මේ නිවීමට. මොකද මේ හිතේ සතුට නැතුව මේ නිවීම ඇති කරගන්න බෑ අපිට. අර අපි දන්නවා දැන් පසුතැවිල්ලක් කියනකොටම සතුටේ විරුද්ධ පැත්ත. අපි දන්නවා ඒක. එවැනි කරුණු ගොඩාක් තියෙනවා. අපි හුඟක් දේවල් ගැන හුඟක් වෙලාවට දුක් වෙන්න ගියොත් අපිට අර සතුට කියන එක ඔස්සේ යෑමක් අඩු වෙනවා. මොකද හුඟක් වෙලාවට තථාගතයන් වහන්සේ දුක, දුකට හේතුව ආදී වශයෙන් දුක නැති කර ගැනීමේ යම් කිසි ප්‍රතිපදාවක් අපට දේශනා කළේ සතුටින් යන ගමනක් මිසක් දුකින් යන ගමනක් නෙවෙයි කියන එක තේරුම් ගන්න හුඟක් කල් ගියා. ඒ නිසාම මං හිතුවා කල්යාණ මිත්‍රතාවය මේක මතක් කරන්න ඕන. ඒ පුංචි සතුටක් නිවන් මාර්ගයට හිත යොමු කරගන්නම ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා හැමදාම තේරුම් ගන්න. සාදු සාදු සාදු. හොඳයි, මම සත්‍යතුමාට වෙන සත්‍යතුමානි සාකච්ඡා නිමාවට අපි ආවෙන්නේ. දැන් ඉතින් මම ලබන සතිය සත්‍යතුමාට මට නිකන් මේ සාකච්ඡාව අවසානයේදී විශේෂයෙන් චිත්‍රමාත් මතක් කරගන්නව සතුට ගැන කතා කරමු. නිසා මට හිතෙනවා රතවෙන සූත්‍රයේ සීමා නොවී අපි චිත්ත විසුද්ධියක් මම කතා කරමුද කියලා. දැන් අද සීල විසුද්ධිය කතා කරා වගේ රතවෙන සූත්‍රයෙන් නොබැහැරව ඒ වගේ චිත්ත විසුද්ධිය නම් වූ දේ ගැන කතා කරමුද කියලා එකක් හිතුණා. සත්‍යතුමානි ඒ ගැන පොඩ්ඩක් කල්පනා කරමු. මම ගෞරවයෙන් සත්‍යතුමාට මෙන්නම් අද සාකච්ඡා කරන්න ආකලම් කළා. සම්මා සම්බුද්ධ සරණයි. බොහෝ දෙනා කියපු ඒ අනුමෝදනා වාක්‍යයන් මාත් කියන්න බොහොම පිංගේ බුදු සරණයි. කාර්ය භූමියක් කියලා මතක තියාගන්න ඕන. මේ
අපිට පිටිවන් මේ මාර්ගයන්නට අපට පිළිවන්. තථාගතයන් වහන්සේට අපි නමස්කාර කරමු කෘතඥතා පූර්වකය. සීමිත මෙත්සිත කරුණාවක් ප්‍රඥාවක් තුත්තෙන් වහන්සේ. දෙවි හොයලා බලමු වහන්සේ අපිට තමුණ දෙකි කියලා. අපි කොච්චර වහන්සේට ආදරද කියලා අපි මහලා බලමු. ඒ වගේම මේ මාර්ගයේ ගමන් කර සාරිපුත්ත මොග්ගලා මේ පුණ්‍යමන්තාන පුත් වගේ උත්තමයන් වහන්සේලාටත් කෘතඥතා පූර්වකය. මේ කාලයේ අපිට පැහැදිලිව පේන්න තියෙන මේ මාර්ගයේ ගමන් කරමින් ය අසලොස්සක් ඉන්නවා. එතන ඉන්න දිහාවටත් අපි නමස්කාර කරමු. සෙල්ලා අපි ඕනොන්ට කල්යාණ මිත්‍රන් වුණාට පින් කියන්නේ ඒකයි. ඒව නිකන් මේ උගුරෙන් එන වචන විතර නෙවෙයි සතේරුම් ගන්නට ඕන. අපේ සිත් පිරිසිදුයි, පිරිතුරු නිර්මලයි, හොඳ සිතින් කරන ප්‍රතුම් අධිෂ්ඨානෙන් ඉෂ්ට සිද්ධ වීමේ කඩ වැඩි. අපි ප්‍රාර්ථනා කරමු. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු මොහොතු යානි බා අපත්‍යගෙන අවංකව ගැඹුරු මිතින් මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන සිටි පෝෂණය කළ ඒකාන්තව මෑණියන් කායික හා මානසික වශයෙන් සුපත් බව ලබත්තා. පියානන්ද පරම වූ යහපතම දකිත්තා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂේ සම්පතක් වේ. එමෙන් අපි ඉදිරිදී මඟ තවදුරට සමාජෙම වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් භාගී සම්පන්න වේවා. සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මුහුකුරා ගොස් ලෝකයාට නිරාමිස මෙහෙයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුද්ධ සරණයි.